ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතෝ රහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ රහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ රහතෝ සම්මා සම්බුද්දස්ස ජීවිතය කියන්නේ විසඳිය යුතු ප්‍රශ්නයක්ද? දැන් සාමාන්‍ය ජීවත් වෙනකොට අපි කියන්නේ මොකක් කියලාද? උදේ ඉඳන් රෑ වෙනකල් ප්‍රශ්න ඒ ප්‍රශ්න විසඳනවා කියලා. එහෙම නේද? ජීවිතය කියන්නේ විසඳිය යුතු ප්‍රශ්නයක්ද? ඉතින් ජීවිතය කියලා කියන්නේ ප්‍රශ්න විසඳ විසඳා ඉන්නවා. එහෙමද? හැබැයි ජීවිතය කියන්නේ මොකක්ද ඒකවල? ජීවිතයක් ගත කරනවා කියන්නේ හැබෑවටම ප්‍රශ්න ඇති වෙනවා, ප්‍රශ්න විසඳමින් යනවා. එහෙමද? එහෙනම් හැබැයි ජීවිතය කියන්නේ මොකක්ද? හැබෑවටම ජීවිතය කියන්නේ. ඇති හැටි අත්දකින්න එක. යථාර්ථය අත්දකින්න එක. දැන් ඔය ආර්ය අෂ්ටාංගික මාර්ග ප්‍රතිපදාවෙදි කියන සම්මා ආජීව කියන වචන ඇති ඇති වටහාගෙන අවබෝධ කරගෙන යථාර්ථය අවබෝධ කරගෙන වාසය කිරීම තමයි ජීවිතයේ තියෙනා වූ සුන්දරම දේ. සරසිරිදායකම. එහෙම නැතිව ප්‍රශ්න විසඳන එක නෙමෙයි. හැබැයි අපිට පුරුදු වෙලා තියෙන්නේ ප්‍රශ්න ඇති වෙනවා නිතරම ඒවා විසඳනවා. එක ප්‍රශ්නයක් විසඳලා ඉවරනකොට තව ප්‍රශ්නයක්. ඒකට මොනවා හරි පිළියමක් හදනකොට තව එකක්. ඉතින් ඊයේත් එහෙමයි. අදත් එහෙම තමයි. හෙටත් එහෙම තමයි. එතකොට ඒක පුරුදු වෙච්චාම කියනවා මොකක් කියලාද? ජීවත් වෙනවා කියන්නේ ප්‍රශ්න විසඳන එකනේ කියලා ව්‍යවහාරයේ කවුරුත් එකතු වෙච්චාම කතා කරනවා. මොනවද ඔබට තියෙන ප්‍රශ්න? මොනවද මට අද තියෙන ප්‍රශ්න? මොනවද ඒවා විසඳනවා. එතකොට ප්‍රශ්න විසඳන්න තියෙන්නේ රෑ දවල් දෙකට. රෑ ගෙවිලා යනවා, දවාලේ ගෙවිලා යනවා. රෑ දවල් දෙක ගෙවිලා යනවා. විසඳුවට ආයෙත් ප්‍රශ්න ඇති වෙනවා. ඉතින් මේ ගමනට කියන මොකක් කියලාද? ව්‍යවහාර ලෝකේ, සම්මත ලෝකේ ජීවත් වෙනවා කියලා. සිද්ධාර්ථ මහ බෝසතාණන් වහන්සේ දැන් මේක දැක්කා. තනිව ඉපදුනා, හැදිර වැටුණු රාජකුමාරයෙක්. ඊට පස්සේ යසෝදරාව විවාහ වුණා. රජුරුවන්ගේ කිරුළක් යුවරජයටම ලැබුණා. විවාහ ජීවිතය ගත කරනකොට රාහුලත් බැම්මක්, තව බැම්මක් ඇති වුණා. දැන් ඉතින් යන්තම් බලතෝර දැන ඉඳලා මෙතෙන් එනකල් එනකොට තමන් වහන්සේට පේනවා මොනවද? ප්‍රශ්න වලට උත්තර දෙනවා. ප්‍රශ්න විසඳනවා. ඒ විසඳිල්ල හරියන්නේ නැහැ කියලා හිතුණා. ඒක ජීවිතයේ හැබැයි යථාර්ථය නෙවෙයි. ඒ හිතෙනකොටම එතුමාට ප්‍රයෝජන මොකද්ද? ලෙඩෙක් මහල්ලේ මලකඳා පැවිදිරුවා. නේද? යථාර්ථය බලනකොට, ජීවිතයේ යථාර්ථය ප්‍රියා බලනකොට මහල්ලෙක් ලෙඩෙක් මලකඳක් පැවිදිරුවා. එහෙම නේද තියෙන්නේ හතරේ පෙර නිමිතිවල. මහල්ලෙක් නෙමෙයි, මහලු ක්‍රම දැක්කේ. ඔය අපි අල්කායම දැම්මට හරියයි. කුජ්ජල සත්ව දෘෂ්ටියනේ. අපි ඒක දිහා බලන්න. එතකොට තමන් වහන්සේ දිහා බැලුවේ
මොකද මහලුකම? මහලුකම දැක්කා. කොතන ඉඳලාද පටන් ගන්න මහලුකම? කොතනද ප්‍රතිසන්ධි විඥානයේ වශයෙන් ඩොට් එකක් පටන් ගත්තේ? කොතනද? සත්‍යයේ ආරම්භය කොතනද? උත්තර දෙන්න ඕනේ නිකම් බෑ. සත්‍යය කියන්නේ අපේ 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 මිනිස් වර්ගයාගේ ආරම්භය කොතනද? ඕක කල්පනා කරන ගොඩක් දේවල්. මෞකුස. අනේ කියන්නේ මෞකුසේ. ඈ ආටවත් නොපෙනෙන තිතක්නේ. නේද? ඒ තිත තුළ තියෙන අන්තර්ගතය මොනවද? වස්තු දශක. ඒ තිතේ තියෙන අන්තර්ගතය. මව්ගේ මව්ගේ කොටසක් තියෙනවා, පියාගේ කොටසක් තියෙනවා, ප්‍රතිසන්ධි විඥානයක් තියෙනවා. ඔය ටික නියෝ අන්තර්ගතය. මව්ගේ පියාගේ කොටස එකතු වෙච්චි රූප කළලයක් තියෙනවා. මියාන තැනකින් වැදුණු නාම ධර්මයක් තියෙනවා, විඥාන ශක්තිය. ඉතින් ඔය තුනක එක්කාසුව මොකද වෙන්නේ? ඒ ඩොට් එක තමයි මේ ප්‍රබේරු සංවර්ධන වෙලා මේ සතෙක් කියලා අපි කතා කරන්නේ. කලලයක් වැඩෙනවා කියන්නේ. එතකොට දැන් එතන ඉඳලම මොකද්ද වෙන්නේ? ඒ ප්‍රතිසන්ධි විඥානය සහිතේ රූප කලලය එතන ඉඳලා මොකද වෙන්නේ? අපි කියනවා හැදෙනවා වැඩෙනවා ලොකු මහත් වෙනවා කියලා. නමුත් ඒ දිහා බලනකොට සිද්ධ වෙන්නේ මොකද්ද? දිරීම, ජරාවට යන ප්‍රතිසන්ධි විඥානයේ ඉඳලම හටගත්ත ශරීරේ ජරාවට යන. ඒ ජරාවට යන එකට කියනවා ඉන්ද්‍රියන්ගේ මේරීම. එතකොට ආයුෂය, එතන පටන් ගත්ත ආයුෂය ගිලිහිලා යන්නේ. ඉතින් එතකොට මේ ඉන්ද්‍රියන්ගේ මේරීම තමයි මොකද්ද? ජරාව. මහලුකම කිව්වේ ඒකයි. මහල්ලෙක් නෙමෙයි, මහලුකමක් දැක්කා. ප්‍රතිසන්ධි විඥානයේ ඉඳලම මහලු වෙන බව දැක්කා, ජරාවට යන බව දැක්කා. එතකොට අපිට සම්මතයේ මේ හැට පෙන්නනවා යම් දවසක අරමිටියක් කරා යන කෙනෙක් දැකලා මහල්ලෙක් කියලා. නමුත් මහලුකම ප්‍රතිසන්ධි විඥානයේ ඉඳලම එනවා. ලෙඩේ ඔවිත එතන ලෙඩේ හට ගන්න කොටස දිරදිරා යනකොට ඒක නමදරකින් ගලාගෙන යනවා. අලුතෙන් අලුතෙන් සපේනවා. ඉතින් ඒක තමයි ලෙඩේ. කුෂගින වේදනාව, දිය පිපාසය, ලෙඩනේ ඒකට බෙහෙත් කරනවා. ශරීරයේ දිරදිරන ඒවා අහක් කරලා ලෙඩේ සනීප කරනවා. එතකොට පටන් ගත්තා ඉඳලම මොකද්ද සිද්ධ වෙන්නේ? ලෙඩේ. ඒ වගේම හට ගැනීමේ මැරීම පේනවා. ආශ්වාස වාතය ඇතුළු වෙලා හට ගන්නවා. ප්‍රශ්වාසය කියන කොටසක් වෙනවා, මැරීමක් වෙනවා. සෛල කූඩුවක් හටගෙන නැසෙනවා, මැරෙනවා. එක්ෂණිකව මරණය පේනවා. මෙන්න මේ ලෙඩ වෙන, මහලු වෙන, මරණයට පත් වෙනා වූ මේ නාම රූප ධර්මයන්ගේ එක්කාසුව නැත්තත් එතන තියෙන අබ්බෝකාශෝ පබ්බජ්ජා පැවිද්ද අහස. පැවිද්ද අහසවා. එතකොට මෙන්න මේ විදිහට ලෙඩ වෙන, මහලු වෙන, සීතල වෙන කොටසෙන් අහක් වුණාම ඒ කොටස එකතු නොවෙනකොට පැවිදි දැක්කා. ලෙඩා, මාල්ලා, මලකඳ, පැවිදිරුව. දැන් මෙහෙම දැකීමක් උඩ තමයි භවිෂ්‍යත්වය පිටත් වෙන්නේ. දැන් එතකොට උන්වහන්සේ මේ සිදුවීමේ මුල දැක්කා, සිදුවීමේ ආදීනවය දැක්කා,
එනිසා ඒ සිදුවීම අහක් වෙච්ච තැන දැක්කා නිරෝධය. ඒ සඳහා පිටත් වුණා. බෝධිසත්වය කියන්නේම චතුරාර්ය සත්‍ය අවබෝධයයි. චතුරාර්ය සත්‍ය අවබෝධය පිණිස නම් මෙන්න මේක තමයි අද්දකී යුතු යථාර්ථය. අපිද අද්දකී යුතු යථාර්ථය. අර විසඳිය යුතු ප්‍රශ්නයක් නෙමෙයි අද්දකී යුතු යථාර්ථයයි. එතකොට අපිට බලන්න වෙනවා සත්‍යය හැදිලා තියෙන්නේ මොනවැන්ද කියලා. ආයතරයක් හොඳට විමසලා බලන්න. මොනවාද? පඨවි, ආපෝ, තේජෝ, වායෝ. පඨවි කියේ මොකද? තද කරන, කුඩු කරන, දූවිලි කරන ස්වභාවය. තද කරන, කුඩු කරන, දූවිලි කරන ස්වභාවය. ආපෝ කියන්නේ දිය කරන, වැగిරෙන ස්වභාවය. තේජෝ කියන්නේ දවන, තවන, පැසවන, දිරවන ස්වභාවය. වායෝ කියන්නේ පුම්පුවන, හකුරවන, විසිරවන ස්වභාවය. එතන ආය බලන්න, තද කරන, කුඩු කරන, දුබිලි කරන ස්වභාවය, දිය කරන, ගලන, වැగిරෙන ස්වභාවය, දවන, තවන, පැසවන, දිරවන ස්වභාවය, අනික පුම්බෝන, හකුලෝන ස්වභාවය. මෙන්න මේ ස්වභාවයන් හතර තමයි කියන්නේ සතර මහා භූත. රූප කියන කොටස. රූප හැදෙන්නේ. එතකොට මේ ස්වභාවයන් හතර කොහෙද තියෙන්නේ? ඈ කොහෙද තියෙන්නේ? කොහෙද තියෙන්නේ කියලා තමයි. මේ ශරීර කූඩුව හැදලා තියෙන්නේ තේවැ වටපිටාවේ තියෙන්නේ ඒක තමයි. ඊළඟට මේ ශරීර කූඩුව එමත රූපස්කන්ධයක මේක එකතු වෙනව මොනවද? විඳීම, හැඳිනීම, රස කිරීම, දැන ගැනීම. විඳීම, හැඳිනීම, රස කිරීම, දැන ගැනීම. දැන් මේ වචන හතර ඔබට අමුතුද? ඔබෙන් පිටස්තරද? ඈ ඔබමය මම මේ කියන දෘෂ්ටිය තුල පවත්නේ මේ මොනවද? විඳීම තියෙනවා. සුඛ දුක් උපේක්ඛා වශයෙන්. ඒ වගේම නිල් පාට ආදී එහෙම නැතිනම් රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ වශයෙන් හැදිනීම තියෙනවා. හඳුනනවා, විඳිනවා. ඒකම සිතේ ලෝභ මොහ රැස් වෙනවා, සංස්කරණය වෙනවා. ඉතින් ඒ පිළිබඳව විඥානාත්මකව දැන ගැනීම තියෙනවා. එතකොට දැන ගැනීම, රැස් කිරීම, හැඳිනීම, විඳීම මේවා මොනවද ඔබට තේරෙන්නේ? දැන ගැනීම කිව්වේ සිත, විඥාන. හැදිනීම, විඳීම, රස කිරීම කියන්නේ චෛතසික. වේදනා චෛතසික, සංඥා චෛතසික, සංකාර චෛතසික. ඒ චෛතසික දැන ගැනීම මොකද්ද? විඥානයි. එතකොට සිත සිටිවිලි අතර මොනවාද? ධාතු හතරයි. සිත සිටිවිලි සහ ධාතු හතර මේකට කියන මොකක්ද? රූප නාම. ධාතු හතර රූප, සිත සිටිවිලි නාම. එතකොට මේ රූප නාමයන්ගේ එකතුවට මේ මොකක් කියලාද කියන්නේ? සත්‍ය කෙරෙද්දයක් කියනවා.
අර අපේ දවසල කීවේ අර මොකද්ද? රතේ රත රෝද රත වහල රතේ ආචාර්යවරයා රතට යෙදුව අසුන් ආදී ඒ කාරණාවල් එකතු වෙච්ච තැනක රතයක් කියනවා. ඒ කාරණා වෙන් වෙන් වෙච්ච ගමන් කොයි දරතය? ඒ වගේ තමයි මොකද මිදීම හැඳිනීම රැස්වීම දැන ගැනීම කියන චිත්තයිසික ඒක මනෝමූලිකමයි. ඊට පස්සේ චිත්තයිසික එකතු කරන්න එකතු වෙන කොටස් ටික මේ තද කරන කුඩු කරන ස්වභාවය ගන්න වැగిරෙන තුම්බෝණ අකුණු විසි කරන ස්වභාවය දවන තවන පැසළු කරන ස්වභාවය ඒවා ධාතු අතර මේවා වෙන් වෙන වෙච්ච ගමන් පොයින්ට් එතන සත්‍ය පුජ්‍යලි රතයක් නෑ වාගේ. මේ එකට හටගෙන එකට නැසෙනකොට ඒ හටගෙන නැසෙන එකට අපි කියන මොකක් කියලාද? සම්මුතිය සතෙක් පුජ්‍යලේ කෙනෙක් ක්‍රියාවක් දෙයක් කියලා. ඒවා වෙන් වෙන වෙච්ච ගමන් එහෙම එකක් නෑ. තේරෙනව නේද? ඔව්. එතකොට දැන් ගොඩබිමේ සත්තු පිළිබඳව බැලුවොත් එහෙම කූඹියගේ ඉඳලා අලිය දක්වා සත්ත්ව ලෝකේ සාගරේ දිහා බැලුවොත් ඔය චූටි කෝණිස්සන්ගේ ඉඳලා තල්මසු තෝරු මෝරු දක්වා මේ සතුන් අතරේ යථාභූත ඥාන දර්ශනේ ප්‍රඥාවට දර්ශනය කරන්න පුළුවන් එකම සතා කවුද? මේ මිනිස්සු වූ අපි. අරතරන් මහා සාගරයේ සත්වනිකාය කොච්චරද? ගොඩබිම කොච්චර සින්න සත්තු ඒ දෙගොල්ලම අතරේ යථාභූත ඥාන දර්ශනේ දැක ගන්නට ඇති හැටියෙත් පිළිබඳව වටහා ගන්න පුළුවන් ප්‍රඥාව තියෙන අය කවුද? මේ මනුස්ස වර්ගයා. එහෙනම් අපි මේ මිනිස්සු වර්ගයාට බලන්න කාරණා ටිකක් ළඟ ළඟම තියෙනවා. මොනවද? ඉදිරියට යෑම පිටිපස්සට යෑම අපි ඒකට කියන සක්මන කියනවා නේද? ඉදිරියට යන එක ආපහු එන එක වාඩි වෙලා ඉන්න එක සතපිලා ඉන්න එක හිටගෙන ඉන්න එක මෙන්න මේ සතර ඉරියව්ව දිහා ඉරියව් පත කියන එකේ තේරුම අර පතය කියන්නේ ඒම ඒ වට ඉරියව්වල ක්‍රියාකාරීත්වය ඒ වට නිතරම සක්මනේ නම් ඒ වටා තමයි ඉරියව්වල ක්‍රියාකාරීත්වය. වාඩි වෙලා ඉන්නකොට ඒ වටා ඉරියව් ඒ ඉරියව්ව වටා ක්‍රියාකාරීත්වය. හිටගෙන ඉන්නවා නම් ඒ ඉරියව්ව වටා ක්‍රියාකාරීත්වය සිද්ධ වෙන්නේ නැහැ. සතපිලා ඉන්නවා නම් ඒ ඉරියව්ව වටා ක්‍රියා වෙන ආකාරය. මේකට කියන්නේ මොකද්ද? ඉරියාපත. එල්බිවඳව සිහි ගන්නවාගෙන බලන එක. ඒ හැබෑ තත්ත්වයේ පිළිබඳව සිහි ගන්නවාගෙන බලන එක ඉරියාපත බලනවා. මේක කරන්න පුළුවන් ද අර කූඹියට? හාල්මැස්සට, කුමුනිස්සට, තල්මහට, අලියතට බෑනේ. මේ වර්ගයට විතරයි පුළුවන්. එහෙනම් මේ වර්ගයට විතරක් කරන්න පුළුවන් ඉරියාපත භාවනාව. නොකර ඉඳීම මොකද්ද අපි? ඒක නොකර ඉඳීම මොකද්ද? ආයේ කූපියක් වෙන්න තියෙන හේතුවට මැදි වෙනවා.
ආය අලියෙක් ඇතෙක් වෙන්න තියෙන එකටම එකතු වෙනවා. ආයතර සාගර ජලය තුල ලොකු කුඩා මහත් වූ සත්වනිකාවලම තම යන එකටම එකතු වෙනවා. දැන් ඒවට එකතු නොවි ගියකොට දෙකේ වසන්නා වූ කුඩා වූ මහත් වූ සත්වනිකාවලට එකතු නොවි සත්‍යයේ පුජ්‍යලයේ කියන දෘෂ්ටිය අපේ සිතෙන් පහව ගිහිල්ලා යත්හබුත ඥාන දර්ශනය අවබෝධ කර ගැනීම සඳහා ඉරියාපත භාවනාව සිද්ධ වෙන්න ඕන විය යුතුමයි. නැත්තම් කුමන කුමන හැඩතල වලින් හරි මේ භව චක්‍රය තුලම තමයි. අර එදත් අපි කතා කරේ සිද්ධාත් මහබෝතන් වහන්සේ ගෙයි හිටියානම් රජකෙයි හිටියානම් දිනාතකින් චක්‍රවර්ති රාජ්‍ය ලැබෙනවා කියලා. මොකද ඒ තරම් පින්කඳක්. ඒ තරම් දීපංකර බුදුරජාන් වහන්සේ ළඟදී අතරපත් නිවන අතහැරලා මේ කාම ලෝකේ නැමැති මඩ වගුර වැතිරිලා බුදුරයන් වහන්සේලා මහරහතන් වහන්සේලාට ගමන් කරන්න මේ කාම ලෝකේ නැමැති මඩ වගුර වැගිරිලා තමන් වහන්සේ නියත විවරණේ ඒ නිකලෙස් නිරෝධ තන පිළිබඳව අප්‍රමාණ චේතෝ මිත්‍ය ඇති වෙලා එතකොට ඒ ආයිත් මේ ශිෂ්‍යෙක්තරේ සත්වනිකාවල ගමන් කරමින් සත්වයේ මම එතන විවරණ ගත්තට පස්සේදී තිරිසන් යෝනි සත්වෙලා කවදාකවත් උපදින්නේ නැහැ. මිනිස්සු තලවල බ්‍රහ්ම තලවල තමයි උප්පත්තිය දිව්‍ය තලවල. එහෙම ගමනක යෙදිලා මහබෝත්තරන් වහන්සේ දිවෙන මේ ජීවිතයේදී ඒ කියන්නේ බුදු වෙන ආත්ම භාවයේදී සර්වතථඥාණය සම්පූර්ණ කිරීම සිද්ධ වෙනකොට දීපංගර බුදුරජාන් වහන්සේ ළඟ ඉන්නම නිවන දැක දැක ආවේ. නිකන් අතරමං වෙච්චි මුලා වෙච්චි වැරදිච්චි ගමනක ආව නෙමෙයි. නියත විවරණ ලැබපු තැන ඉඳලා ඒ යථාභූතය නැවත නැවත ප්‍රත්‍යක්ෂ කරමින් නැවත නැවත මෝහත් කරමින් ලෝක සත්‍යයට ප්‍රකාශ කරමින් ආපු ගමනක ප්‍රතිඵලයක්. එතකොට තමන් වහන්සේ සර්වඥානේ බුද්ධත්වයට පත් වෙන අවස්ථාව වෙනකොට තවත් බොහෝ අයට ඊට එහායින් යථාභූතයට අවශ්‍ය කරන මඟ පෙන්වීම සිද්ධ කරමින් තමයි ආවේ. බෝයිසත්තු චරිතයක තියෙනා වූ උතුම්කම ඒක තමයි. හැම ආත්මභාවයකදීම මිනිස්සු තලයේ ඉන්නවනම් චතුරාර්ය සත්‍ය කුඩු ගන්නවා දේශනා කිරීම කරමින් තමයි බෝයිසත්වයේ ගමන. මේ දුක මේ දුකට හේතුව මේ නිරෝධ ගාමී ප්‍රතිපදාව. ඒද පිටින් නෙමේ බඹයක් පමණ වූ සිරර තුලින්. ඒ ඇති ඇති අවබෝධ කරගන්න ඇති ප්‍රකාශ කරමින් දේශනා කරමින් තමයි දීපංකර පාද මූලයේ දීගත්තා විවරණේ ඉඳලම ඒ නියත විවරණයට පත් වෙච්ච තැන ඉඳලම බෝසතාණන් වහන්සේගේ ගමන. එතකොට ඒ සර්ව සම්පූර්ණ කිරීමක් තමයි තමන් වහන්සේද ඒ දැකමින් ඒ සර්ව සම්පූර්ණයෙන්ම බොහෝ අයට යහපතක් වෙන විදියට පටන් ගත්ත අවස්ථාව තමයි මේ බුද්ධත්වයට පත් වුණායි. 45 වසරක් දේශනා කරයි. එතකොට ඒ භාග්‍යවතුන් වහන්සේ දේශනා කළේ මේ නාම රූප ධර්ම දෙක ගැන. මේ රූප ධර්මයි නාම ධර්මයි ගැන. මේකේ ආස්වාද වෙලා බැඳෙන හැටි ආදීනවේ දැකලා අහක් වෙන හැටි. එන මොනවද? චතුස්සත්‍ය කුලෙන් පැවැත්මත් පැවැත්මේ හේතුවක් නැවත්වත් නවත් වෙන ක්‍රමයක් දේශනා කරන්න තමයි භාග්‍යවතුන් වහන්සේගේ අනුශාසනාව. එතකොට
අපිට ඒ අනුශාසනාව අපි ළඟම සිදුවෙන ධර්මතාවයේ දිහා බැලීමයි ඒ අනුශාසනාවෙන් මතු කළේ. එතකොට දැන් අපි බලනවා මොකද්ද? සතර ඉරියව්වේ වාසය කිරීම පිණිස මේ පරිහරණය කරන කොටස් පිළිබඳව. පඨවි ආපෝ තේජෝ වායෝ වර්ණගන්ධ රසෝජා කියන භූත රූප අටයි. අටවැද ඇරුම් භූත රූප. එමෙන්ම පඨවි ආපෝ තේජෝ වායෝ වර්ණගන්ධ රසෝජා කියන සුද්දාෂ්ටක රූප අටයි. සුද්දාෂ්ටක රූප අටයි කියන වචනේ කියන්න ඕනේ. සුද්දාෂ්ටක රූප කොටහක් භූත රූප කොටහක් සුද්දාෂ්ටක රූප. මේක කොහොමද අපි මේ සිරුර වටා මේ සිරුරම කියන්නේ? ඔන්න ඔය කොටස් දෙක. ඔය දෙකොටස ප්‍රවත්ත ආකාරය කොහොමද මේ සිරුර තුල? උපමාවට ගත්තොත් පෙරකැටියේ තියෙනවනේ පිටට ගිය පිටින් තියෙන කුණු රොඩු සහිත නිකන් දුබුරු පාට වගේ තියෙනා වූ පෙරකැටියේ පිටිදි පිටික් කොටස් පේනවා. ඒ වගේ පෙරකැටියේ තුල අභ්‍යන්තරික අලුතෙන් හට ගන්නා වූ පෙදම බුළු තියෙනවා. දැන් මෙහෙම කියනකොට ඔබට මේක වැටහෙනවද? පෙරකැටියේ පිටින් තියෙනා වූ කුණු රොඩු සහිත පෙරකැටිය පේනවා. ඒ තුල අභ්‍යන්තරිකව පෙන ගැටිය නිතරම බුබුලු බුබුලු නැගෙන. අර අභ්‍යන්තරිකව නැගෙනා වූ බුබුලු වලට පෙන ගැටිය අපි කියමු සුස්දාෂ්ටික රූප, සියුම් රූප, සූක්ෂම රූප. අර බාහිර පැත්තේ පෙනෙනා වූ පෙන ගැටිය තියෙනා වූ රූප ඒවා සසම්භාරික රූප නොහොත් භූත රූප. එතකොට දැන් අපේ මේ දිරණ කුණු වෙන යනකොට කෙනෙකුට පේන දකින හැරෙන පෙරෙනකොට පේනා වූ මේ කූඩුව මොකද්ද? සසම්භාරික රූපය. එහිද අටවැදෑරු. පඨවි ආපෝ තේජෝ වායෝ වර්ණගන්ධ රසෝජා. පද ගතියක් තියෙනවා, ගලන ගතියක් තියෙනවා. ඒ වගේ රස්න ගතියක් පෙන්වුම් කරනවා. ඒ වගේ වායු ගතියක් පෙන්වන්න මෙතපයි විශ් කරනවා. එතකොට එහෙම ඒ වගේම වර්ණගන්ධ රසෝජා ස්වභාවයක් පෙන්නු කරනවා. පුරුෂ රූපයක් හෝ ස්ත්‍රී රූපයක් නුක වර්ණගන්ධ රසෝජා සහිත ස්වභාවයක් පෙන්නු කරනවා. එතකොට ඒකට අපි කියනවා මොකද? සසම්භාරික රූපේ. ඒ රූපේ තමයි මිනී කරන අතර ගිහින්දා එහෙනම් ආදාහනය කරන්නේ. අර සියුම්මරගෙන රූප පඨවි ආපෝ තේජෝ ආය වර්ණගන්ධ රසෝජා සුද්දාෂ්ටකම රූප සියුම් රූප. එතකොට ඒ සියුම් රූපය ඇසුරේ තමයි ඒ සුද්දාෂ්ටක රූපය ඇසුරේ තමයි මොනවද අර විඳීම හැඳිනීම දැන ගැනීම රස කිරීම කියන වේදනා සංඥා සංඛාර විඥාන කියන චිත්තචෛතසික ක්‍රියාව සිද්ධ වෙන්නේ. ඒ ඒ ඒ ඒ ස්වභාවය තමයි රාත්‍රී කාලේ මනෝවිඤ්ඤාණාත්මක අපිට පේන නිඳ ගියා. දවල් කාලේ වුණත් මට අහවල් දේනට අහවල් ගමන කරන්න අහවල් දේනට කරන්න ඕන කියලා මේ නැගෙන්නේ සිතට නැගිලාමනේ සසම්භාරික රූපයත් එක්කලා චිත්ත ක්‍රියා වායෝ ධාතුවෙන් ඒක මම හෝ අනු කියලා පෙන්වු කරන්නේ. එතකොට දැන් ඔබට එතකොට තේරෙනවා වේදනා සංඥා සංකාර විඥාන කියන චෛතසික ක්‍රියාව සුද්දාෂ්ටක රූප ඇසුරේ මනින්ද්‍රිය ළඟ සිද්ධ වෙන්නේ.
මනින්ද්‍රිය ළඟ සිදුවේ නැහැ. මනින්ද්‍රිය මෙතන ඇති හතගෙන නැසෙන්නේ නිරතුරුවම. ඔබට පේනවා ආශ්වාස වාතයේ වැවෙන්නේ. ආශ්වාස වාතයේ ජීව ගුණය අර ලේ ධාතුවේ බුබුළු නැගෙනකොට. හරියට අපි පොඩි කාලේ ඔබට මතක ඇති ඔය සබම් පෙර ටිකක් අතට අරන් බටේකින් පිඹිනකොට මොකද සුළු සුළු ගාලා බුබුළු හට ගන්නවා. අර බටෙන් පිඹින පිඹින වාරයක් පාසා අලුතෙන් අලුතෙන් බුබුළු හට ගන්නවා. ආන් ඒ වගේ මේ නාසයෙන් පිඹිනකොට ආශ්වාස වාතය ඇතුළු වෙනකොට අර ලේ ධාතු හරි සබන් තියරේවා. ඒකට මේක වදිනකොට මොකද වෙන්නේ? බුබුළු හට ගන්නවා. අලුත් අලුත් සයිල බුබුළු හට ගන්නවා. හට ගන්නව තමයි බිඳෙනවා. හට ගැනීමෙම තියෙන බිඳීම. බිඳෙනකොට සිතිවිලි පහළ වෙනවා. ඒ බිඳෙන තැන සිතිවිලි පහළ වෙනවා. වේදනා සංඥා සංකාර විඥාන කියන සිත සිතිවිලි පහළ වෙනවා. එතකොට දැන් ඔබට පේනවා සිත සිතිවිලි මුල් කියලා. සිත සිතිවිලි ක්‍රියාව තමයි මුල. ඒ සුද්ධාස්තික රූප ඇසුරේ. දැන් මෙතෙන්දනේ මේකේ මූල ධර්මය. මේ පිටර පේන පපට් එකේ පිටර පේනා වූ රූකඩේ ක්‍රියාව සිද්ධ වෙන්නේ එතන. ඉතරත් ඒක වෙන්නේ කොහොමද කියලා අපි කලිනුත් කතා කරලා දේශනා කරලා තියෙනවා, සාකච්ඡා කරලා තියෙනවා. අර හදිසියෙම වාගේ ගිනි අඟුරක් පෑදුනොත් මොකද වෙන්නේ? ඒක දැයෙන්නේ කොතනද? හදවත. ගිනි අඟුරක් පෑගෙනකොට මේක දැයෙන්නේ කොතනද? හදවතට. එතකොට මොකද වෙන්නේ? හදවත ගාමෙන් මොකද වෙන්නේ? මේක දැන් හදවත ගානින් හරියට අර වෙඩි බෙහෙත් වලට ගින්දර ගන්නවා වගේ, එහෙත් පෙට්‍රල් ටිකකට ගිනි ඇවිලනවා වගේ සස්කල වදින්නේ කොහටද? මොළේට. මොළේ කියන්නේ මේ උඩ හරියට. මොළේ තියෙන දෙපැත්තක් තියෙනනේ, යට එකයි උඩ එකයි කියලා. එතන මොළේට වැදිනකොට මොකද වෙන්නේ? මොළේට වදින මොකද? මේක විඥාන ශක්තිය. අර චිත්ත ශක්තිය. ඒ වදිනකොට මේ එතන හැදෙනවා. චිත්තද වායෝ ධාතුවේ. චිත්තද වායෝ ධාතුවේ කාය විඤ්ඤාප්තිය ඇති වෙනවා. කාය විඤ්ඤාප්තිය. ඒ කිවි මොකද? කකුල උස්සන්න කියන විදිහේ කයක් හැදෙනවා. අර පිච්චරන අඟුරු අඟුරු අඟුරට කකුල. ඒක කකුල උස්සන්න කියලා විඤ්ඤා කයක් හැදෙනවා එතන. මගේ කකුල පිච්චෙන කකුල. ඒ කාය විඤ්ඤාප්තියක් ඇති වෙනවා. ඒ විඤ්ඤාප්තියට අනුව ඒ කාය විඤ්ඤාප්තිය ඇති වෙනකොට චිත්ත දේ ක්‍රියාවාය චිත්ත වායෝ ක්‍රියාවෙන් මොකද වෙන්නේ? කකුල ඇදලා ගන්නවා. ගිනි අඟුරෙන් මෙහාට කකුල ඇදලා ගන්නවා. මේක සෘෂ්ඥානකට සිද්ධ වෙන වැඩ. හැබැයි එහි පියවරවල් තමයි සියුම්ම. ප්‍රථමයේ ගිනි අඟුර පෑගෙනකොට ඒක දැයන්නේ හතවත. හදවතින් සුස්කාලා වෙඩි බේතර වෙඩි බේතර ගිනි ගත්තා වාගේ සුස්කාලා වදින්නේ මොළේට. එතන ඇති වෙනවා මොළේ තුල කාය විඤ්ඤාප්තිය. ඒ වෙලාවට මොකද? පෑගෙන කකුල ගිනි අඟුරක් පෑගෙන කකුල කාය විඤ්ඤාප්තිය. එතන කකුල ඇදලා ගන්න කියන එක ඒ විඤ්ඤාප්තිය ඇති වෙනකොටම ඒකට අනුව කකුල ඇදලා ගැනීම චිත්තද වායු ධාතුවේ සිද්ධන කකුල වෙනස් කිරීම. එමෙත තව ඒක වචි විඤ්ඤාප්තිය දිලා ආයි ආයි කියලා අනත් වෙනවා. වචි විඤ්ඤාප්තිය විඤ්ඤාප්තිය තැදිලා චිත්තද වාය ධාතු ඒ පැත්තට හැරෙනවා. එතකොට හැත්තුමයි කියලා ආයි කියලා කෑ ගැසෙවි. එතකොට බැලු බැලමට මොකද වෙන්නේ? කකුල ඇදලා ගන්න කෑ ගහන මොකින් යඟුර පෑගිලා. දැන් මෙතන සිද්ධ වුණේ
අර සුද්දාෂ්ටක රූප වලින් තමයි අර විඤ්ඤාප්තිය හැදුනේ. කාය විඤ්ඤාප්තිය සුද්දාෂ්ටක රූපය ඇසුර තමයි කාය විඤ්ඤාප්තිය. එතන ඇතිවෙච්චා වූ චේතනාවල විදීම් හැඳිනීම හඳුනාගන්න දැන් තියෙන්නේ මොකද්ද? කකුල පිච්චෙනවා කියන හැඳිනීම ඇවිල්ලා. එතන කකුල පිච්චෙනවා කියන වින්දනේ. ඒ චිත්ත වායය චිත්තද වායය ධාතුවේ ඒ විදීම් හැඳිනීම වෙනස් කරනවා. අර විඤ්ඤාප්තියට. දැන් එතකොට පිටට පේන්නේ මම කෙනෙක් දෙයක් වශයෙන් අභ්‍යන්තරිකව සිද්ධ වුණේ මොකද්ද? සිතිවිලි වේගේ අර වේදනා සංඥා සංඛාර කියන චෛසික ක්‍රියාව සුද්දාෂ්ටක රූපය ඇසුර සිද්ධ වෙලා නැසෙනවා. එතකොට මේ විදියට උදේ ඉඳන් රෑ වෙනකල් අපි ළඟ හදිසි හදිසිය වාගේ සිද්ධ වෙනවා වාගේම නිරතුරුවම අපිට සාමාන්‍යයෙන් වේගයෙන් නොදැනුණාට කියන්නේ මොනවද? කකුලක් පිච්චෙනකොට කකුල දන්නවා වාගේ සිද්ධ වෙනවා නේද? නිරතුරුවම උතර මොකද වෙන්නේ? සිතිවිලි පහළ වෙනකොට හදවත ළඟ ඒක මොළයට වැදිලා කාය විඤ්ඤාප්තිය වචී විඤ්ඤාප්තිය ඇති වෙනවා. ඒ කාය විඤ්ඤාප්තිය වචී විඤ්ඤාප්තිය වලට අනුව තමයි චිත්තද වායෝ ධාතුකෙන් එක්කෝ විතක්ක විචාර කළා ගිරිය තල් තොල්ලා ආදී ක්‍රියා කළා වචන පිට වෙනවා. එහෙම නැතිනම් අය කාය විඤ්ඤාප්තිය මේ චිත්තද වායෝ ධාතුකෙන් අතපය ක්‍රියා කරගෙන. එතකොට ඒ විඤ්ඤාප්තියේ අතපයක් හැදෙන්නේ ඒ වෙලාවට. කාය විඤ්ඤාප්තිය තමයි ඒ වෙලාවට අතපයක් හැදෙන්නේ. ඒ වෙලාවට තමයි කකුල හැදෙන්නේ. ඒ වෙලාවට තමයි ඒකට අදාළ අතපය කකුල ආදිය හැදෙන්නේ. ක්‍රියා කිරීම හැදෙන්නේ. ඉතින් මේකෙන් අපිට වඩා මනමින් ස්පුට වෙලා මනමින් එලිදරව් වෙන්නේ මොකද්ද? මේ එකක්වත් තියෙනේ නැණෙමි. අනිත්‍යයි. ඒකක්වත් සන්තක දේවල් නෙමෙයි. අනත්තයි. මොකද වේදනා සංඥා සංකාර විඥාන සන්තකයක්ද? නෑ. කාය විඤ්ඤාප්තිය සන්තකයක්ද? වචී විඤ්ඤාප්තිය සන්තකයක්ද? නෑ. ඒවා තුලම ආය ආය ක්‍රියා වෙනවා. ඒකට කියන පතේ කියන මතන කිව්වේ. අපි කිව්වේ ඉරියාපත කියන එකේ තේරුම කාය විඤ්ඤාප්තිය සිද්ධ වෙනවා ඒ පතේ තුල. යම් සිද්ධියක් සිද්ධ වෙන තාක් කල්. එතකොට ඒකෙන් වෙනස් වෙලා ඊගාර වෙන පතේකට වැටුණා අය කාය විඤ්ඤාප්තිය යනවා. ඉතින් උදේ ඉඳන් රැවෙන කල් අපේ කාය විඤ්ඤාප්තිය බලන්නකො. සක්මනේදී නම් ඒ පතේ තුල ක්‍රියා වෙනවා. හිතකට ඉන්නවා නම් කාය විඤ්ඤාප්තිය එහෙම හැදෙනවා. සතපිලා ඉන්නවා නම් ඒ ක්‍රමයක හැදෙනවා. එතකොට මේ කාය විඤ්ඤාප්තිය තියෙන දෙයක්ද? නිතරම වේගයෙන් වෙනස් වෙන ස්වභාවය අනිත්‍ය සංප්‍රයුක්තයි. ඒ වගේම අයිති නැති එක අනත්තයි. ඒ වගේම මේ කාය විඤ්ඤාප්තිය වචී විඤ්ඤාප්තිය මාකට ගත්තා වූ පිළිගැනීම දුක්ඛයි. එතකොට අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් ත්‍රිලක්ෂණ ධර්මතාවයක් විසක ධර්මතාවයේ විසක ඊට වැඩියමක්. එතකොට තමයි ඒක තමයි අධ්‍යක්ෂීය යුති අතහෘති කියන එක තමයි. ඔබමා නිරතුරුවම අත්දකින්න තියෙන යථාර්ථය එක තමයි. දැන් ඒ කියාපු හරිය තේරෙනවද? දැන් මේ අත්දකින්න තියෙන යථාර්ථය ඇති ඇටි අත්දකින්න
මොකක්ද වෙන්න ඕන? මොකක්ද කරන්න ඕන? ඇති ඇති අත්දකින්න අපගේ අවධානය කොහොම විය යුතුද? ඉඩලා දෙන්න වෙලාව. අර මුදේ නාන්න ඕන කෙනාට මේ රැලි ඇවිදිලා ඉවර වෙනකල් නාන්න ලෑත්තිලා හිටිය මොකක් වෙයිද? ආ ඒ රැල්ලත් ඇවිල්ලා ගියා වයිකෝ ඊළඟ සැරේ නාන්නම්. ආයෙත් එකක් එනවා. එතකොට ඒකත් ගියා වයිකෝ ඊළඟ සැරේ නාන්නම්. එහෙම ඉන්නකොට මොකද වෙන්නේ? ආ අපේ දාත් ටිකක් වැටිලා විට කොට කොට කන තරම් තමයි එන්නේ. ඈ එහෙම නැත්නම් බරමඩුවට වෙලා කොත්තමල්ලි වතුර බිබි ආ අර බැදුල කීලි ගන්නගෙන අත්තිමස්මින් කායේ තේසා අපි නැහැනවා දැන් ඕවට ආසා කියලා එහෙම වචන මතුරු මතුරු දාන්න තමයි වෙන්නේ. මොකක් කොහොම කියද්ද ආ හොඳ මං කියාපු එක මතකද? කොහොම කියද්ද එහෙම වෙන්නේ? මොහොතේ නානකොට රැලි ඉවර වෙනකන් හිටියෝ. ආන් හරි ඒක හරි. මොහොතේ නානකොට රැලි ඉවර වෙන කාලේ ඉඳලා නාන්න ලෑස්ති වුණොත් අර ටික තමයි වෙන්නේ. අර කොත්තමල්ලි වතුර වෙවි මේ බන මඩුවක අන්තිමට ඉඳලා එහෙම තමයි. දැන් රැලි අස්සේමයි පැනලා නාන එක. රැලි එනවා රැලි වලටම අහුවෙවි. ඒ වතුරේ නාන්න හදනවා. ආයි ඒවා දැන් ඔබතුමාලා ඔබතුමියලා ඇතුළු අපි හැම එක්කෙනාටම විවිධ දවස තුන විවිධ කටයුතු තියෙනවා. ඒවා ඒ කටයුතු තියෙන්නේ කොහේද? ඒ කටයුතු කියන්නේ මොනවද? අපි විවහාර ලෝකෙදී එකට කියන මොකද්ද විසඳන්න අද මට ප්‍රශ්න තියෙනවා කියලා. අද දවසේ මට විසඳිය යුතු ප්‍රශ්න තියෙනවා. ඒ සඳහා මුහුණ දිය යුතු බවක් තියෙනවා. ඒ ප්‍රශ්න ව්‍යාකරණය කරගන්න ඕනේ. එහෙම කියමනක් අපිට තියෙනවා වුණින් කමක් නැහැ. ඒත් එක්කලම අභ්‍යන්තරිකව ඔබ දකින්න අර කියන විදියට හදවත වගේ මොළේට වැදිලා දැන් ඔය හොඳයි යම් කාරණයකට තැති ගැනීම බයක් ඇති වුණා. බය දැයින්න කාරණේ බලන්න හදවතට. රාගය ඇති වුණා දැයින්න කාරණේ බලන්න හදවතට. ඊර්ෂ්‍යාවක් ආවා දැයින්න කාරණේ බලන්න හදවතට. ක්‍රෝධයක් ආවා දැයින්න කාරණේ බලන්න හදවතට. හොඳට සියුම්ව ඔබ පරිශනාත්මක වුණොත් ඔබට පේනවා ඔය කරුණා මෛත්‍රියව පාරද හදවත. එතකොට මේ බොහෝ දේවල් වල ආරම්භය හදවත කියලා පේනවා. ඈ මේ මේ විඥාන ශක්තියගේ ආරම්භය හදවත කියලා පේනවා. චුතිය කොහෙද? හදවත ළඟ. ප්‍රශාන්තිය කොහෙද? හදවත ළඟ. ප්‍රශාන්තිය කියර මෞපිය එකතු නිසා හටගත් ආ වූ කලලේ තියෙනවා වස්තු දශකය, කාය දශකය, භව දශකය කියලා කොටස් තියෙනවා. කොටස් තුනක්. එයින් වස්තු දශකය බලන්න හදවතටම කොටස් 10ක් තියෙනවා. පටවි ආපෝ තේජෝයි වර්ණ ගන්ධ රස ඕජා මේ මොකද්ද ජීවිත ඉන්ද්‍රිය මේ මේ ජීවිත රූප හදේ රූප කියලා. එතකොට ඒ කොටස් 10 ක්‍රියාත්මක වීමක් සිද්ධ වෙනවා. වස්තු රූපේ ළඟ මොකද්ද මේ කලලේ ඒ වස්තු දශකයේ කියන කොටස ක්‍රියාත්මක වෙන්න මෑණියන්ගෙන් මෑණියෝ ගත්ත උෂ්ම මිශ්‍රිත වෙච්ච ඒ ඔක්සිජන් වදිනවා. අර කලලේ මෑණියෝ උෂ්ම ගත්තාම ඒ ඔක්සිජන් ටික වදිනවා. එදින අර වස්තු දශකයේ ක්‍රියාවලිය. එතරනේ අර චුත වෙන විඥාන ශක්තිය එතන චුත්තයි. එතකොට මෑණියොත් ඒ මට්ටමේ වෙනවා මානසිකව. මියන කෙනා මල් පූජා කරන තැන නම් මෑණියොත් මල් පූජා කරන ජවනික අදහසේ නම් එතකොට මියන තැන ඉවරයි. අර බලන්නකො ඒ මල් පූජා කරන්න තියෙන හැකියාව අර ඔක්සිජන් උරාගෙන වස්තු දශකයේ තුල පටන් ගන්නවා. ඒකට ප්‍රීසන් විඥානය.
ප්‍රීශන්ති විඤ්ඤාණය වෙන්නේ වස්තුකසකේ තුල හදවත ළඟ. එතකොට චුතිචිත වෙන්නේ හදවත ළඟ. මැරෙන්නේ හදවත ළඟ. ඒකෙන් දන්නේ අපේ වෛද්‍යවරුන්ට මොකද්ද මේ අර කන්දකට දාගෙන බලන්න බටයක් දීලා තියෙන්නේ. මේ අර ලෙඩු බලන්නේ ඒ බලන්නේ මොනවද නාඩි. නැත්තම් හදවත ළඟ. සිද්ධ වෙන්නා වූ ගැස්මනේ. එතකොට මොළේ පරීක්ෂා කරන්න උපකරණ දීලා නැහැ නිතරම. නිතරම ළඟම තියෙන එක මොකද්ද? අර හදවතේ ජීවෝම භාවය නිවැරදිව සිද්ධ වෙනවා. ඒකේ අඩුපාඩුවක් සිද්ධ වෙනවද? ඒක දැන් ගැස්ම අඩු වීගෙන යනවද? එමෙත වැඩි වෙනවද? ඒ දේ බලන්න රැල් තියෙන්නේ. එතකොට බුද්ධ දේශනාවට එහෙමත්නම් බුද්ධ දේශනාව කියවේ කාගේවත්දයක් වශයෙන් නෙමෙයි. බුද්ධිමය බැලීමක් කරනකොට සිහිබුද්ධියෙන් ඔබ මේවා දිහා බලනකොට ඔබට අනිවාර්යයෙන්ම සත්‍යාගයේ සංසාරික ගමන පිළිබඳව කතා කරන්න වෙන්නේ මොකේද? ඇහැකරණාසේ දිව ශරීරයේ කියන සිත උපදින පස් පොළ සහ ඒ සිත භාවිතා වෙලා ඇතහැරෙන මනින්ද්‍රියන් හදවත ළඟ. එතකොට ඇසකරණාසේ දිව ශරීරයේ හදය කියන ආයතනික අය තමයි මේකේ ආරම්භය. සහ අවසාන සිද්ධ වෙන්නේ හදේ ළඟ. එතකොට සත්‍යාගයේ සංසාරික පැවැත්ම ගෙනියන්නේ හදේ ශිෂ්ට හදේ කේන්ද්‍ර කරගෙන. ඒ නිසා අපිට මේ ජීවිතේ ගොඩාක් දේවල් අපිට නගලා දෙන්නේ කොතනද? හදේ මුල් කරගෙන. එතකොට මනෝවිඤ්ඤාණාත්මක මේ මනෝවිඤ්ඤාණාත්මක සිද්ධිය ශිෂ්ගල සිරුර පුරාම වැදිලා විශේෂයෙන් මොළයට වැදිලා මොළේ ළඟ සිද්ධ වෙන්නා වූ සිද්ධියක් තමයි අර කාය විඤ්ඤාප්තිය වචී විඤ්ඤාප්තිය හැදෙන්නේ. කතා කිරීමේ හැකියාව සහ අතපය ක්‍රියා කිරීමේ හැකියාවට අවශ්‍ය කරන විඤ්ඤාප්ති දෙක හදලා තියෙන චිත්තද වායෝ ධාතුවේ මොළේ නම් හදෙන් කරක දවුනට මොළේ ළඟ තමයි අතපය ක්‍රියා කරන හැටි සහ වචන කතා කරන ආකාරය සිද්ධ වෙන්නට විඤ්ඤාප්ති හටගන්න. ඒ විඤ්ඤාප්ති වලට ඒ විඤ්ඤාප්ති තමයි චිත්තද වායු ධාතුවේ ක්‍රියා කරන්නේ. මේක ඇත්තම සත්‍යමේ සිද්ධිය මේක නේද කියලා ඔබ හිතට නගින් බලුවොත් පේනවා. හොඳ සමීපව මේ පිළිබඳව බලාගෙන ගියොත් ඔබට පේනවා. එතකොට දැන් මොකටද මේ ගැන කියන්න ලෑස්ති උනේ? මොකටද මේ ගැන කිව්වේ? මොන අදහසක් මතු කරගන්නද? අපි අවසානට කොතනද කතා කරේ? ඈ මොහොත රැල්ලත් එක්කම නානවයි කියන කෙනා. ආ මොහොත රැල්ලත් එක්කම නානවයි කියන දරනේ නේද? එතකොට එහෙමනම් අපි මේ දැන් ප්‍රශ්න විසඳන්න ප්‍රශ්න විසඳීමක් සම්මතයෙන් ලැබුණාට අධ්‍යාත්මිකව ඇතුළතින් අපි දකින්න ඕනේ මොකද්ද? නිතරම යථාර්ථය. නිතරම මෙන්න මේ ද්‍රව්‍යමය නොවන මේ විඤ්ඤාප්තිමය සිද්ධියක් වෙලා නැසෙනවා. ඒ යථාර්ථය දකින්න කියන්නේ මොකද? එහි අනිත්‍යතාවය, එහි අනත්ත බව. ඒ අනිත්‍යයි අනත්තයි ඔබ දකින තරමට වේශණි වෙනවා. දුක සංසිඳනවා. වේශණි වෙනවා කියන්නේ ඔබේ අර රලිත් එක්ක ගනුදෙනුව තියෙනවා. අර මොහොතේ රලිත් එක්ක ඒත් එක්කම කරකර ගනුදෙනුව තියෙනවා. ඒ වුණාට ඇතුළතින් ඔබ පිරිසුදු වෙනාලා. අධ්‍යාත්මික ඔබ මොකද්ද? නිරෝධය පිළිබඳ නිහඬකම නිරෝධය පිළිබඳව අකෝපිය වූ තැන පිළිබඳව අත්දැකීමක් ඇති වෙනවා. එතකොට ඒ අත්දැකීම ප්‍රායෝගික ජීවිතයේදී ඔහොම මොන දෙනවා වාගේම ඒ අත්දැකීම වැඩි කරගන්න මොකද්ද ඔබ කලින්? ඒ නිරෝධය පිළිබඳව අත්දැකීම
අත්දැකීම කියන වචන නෙමෙයි ඒකට කියන්නේ නිරෝධය පිළිබඳව දැක්ම. අර වචනයක් වැරදුනොත් එහෙම ඒක හැබෑදී අපිට වැහිලා යනවා. නිරෝධය පිළිබඳව දැක්ම ශක්තිමත් වෙන්න. මොකද්ද වෙන්න ඕන? සතර ඉරියව්වේ චතුස්සත්ත්වයට ගැටෙන හැටි දකින්න. සතර ඉරියව්වේ චතුස්සත්ත්වයට. දැන් අපි ඉදිරියට පිටිපසට යනවා කියන එකේ තේරුම සක්මන් ඉරියව්වද? ඉදිරියට ගමන් කළා ඊට පස්සේ හැරුණා අපහු ආපහු ඉදිරියට පිටිපසට කියන කතාවක් නෑ ඒක. විතරම තියෙන ඉදිරියට යෑම. හැරිලා ආපහු ඉදිරියට යෑමක් නේ. එතකොට ඒකදී අපි දකින්න ඕන මොකද්ද? සක්මන් ඉරියව්වේදී මොකද්ද අපි දකින්න ඕන? මම හෝ කෙනෙක් සක්මන් කරනවා, මම හෝ තව කෙනෙක් සක්මන් කරනවා කියන අදහසෙන්, ඒ අදහසනේ අපිට දැන් තියෙන්නේ, ඇඟට තියෙන්නේ මේ අදහස. ඒ විදිහට මම යවනවා තබනවා කියන එක තමයි දුක්ඛාර්ය සත්‍ය. ඒක දුකයි. එතකොට දුකට හේතුව, එතකොට මගේ කකුලමයි යවන මගේ කකුලමයි කියන උපාදාය. මයි කකුලමයි මේ යවන්නේ තබන්නේ. උසපු කකුල තබනවා, තබපු කකුල උස්සනවා. ඔය ආදි වශයෙන් තියෙන කකුල, තියෙන ශරීරය පිළිබඳව උපාදාන වේ. ඒක දුකට හේතු ආශාව කියලා. දැන් දුක්ඛ නිරෝධය කියවෙන්නේ මොකද? ඒ වෙලේ විඤ්ඤාප්තියට, ඒ වෙලේ කාය විඤ්ඤාප්තියට, ඒ මොහොතේ කාය විඤ්ඤාප්තියට අනුව වායෝ ධාතුව ක්‍රියා වෙනවා. එවැනි කාය විඤ්ඤාප්තියට වායෝ ධාතුව ක්‍රියා වෙනවා. කාය විඤ්ඤාප්තිය කොහෙද? විඥාන ශක්තිය නිසා ඇතිවෙච්චා වූ විඥාන ශක්තිය මොළයට වැදිලා ඇති වෙන යම් මේ කකුලක් තියෙනවා, කකුල යවනවා කියන හැඩතල විඥාප්තිය. එතකොට කාය විඥාප්තිය කියන එක නිකන් අර වචී විඥාප්තිය, කාය විඥාප්තිය කියන එක හරියට අර මුදල් නෝට්ටුවේ තියෙන දිය සලකුණ වාගේ. අර සිංහයාම අහසට බලනකොට අපිට සිංහයෙක් ඇතුලේ පේන්නේ ඒ වාගේ නිකන් සලකුණුමය, මානසිකයේ සලකුණුමය ස්වභාවයක් මිසක මේ අහුවෙන හදන්න දෙයක් නෙමෙයි. කාය විඤ්ඤාප්ති, වචී විඤ්ඤාප්ති තියෙමයි. දැන් අපිට දැන් අම්මා කියන වචෙන් දැන් කියනකොට අකුරු ටිකත් එකට ගැළපිලා ආවා. ගිරිය තල්තොල් ආදී ක්‍රියා කරනවා. එතකොට අම්මා කියන සංඥාවත් එතන ඇති වෙලා, අම්මා කියන සංඥාව අපිට එනකොටම ඒ අම්මා කියන වචනේ පිට වෙන ක්‍රමේ විතක් විචාර වෙලා ආවා. එතකොට එතන ඇත්ත වශයෙන්ම නිකන් හඬක් පිට උඩා මිසක ඇති දෙයක්, මක් පිස වුණා මිසක ඇති දෙයක්. අර ඒක කතාවක් මම අර ඔය පින්වතුන් දෙ දවසවල කිව්වනේ. රජුරෝ රාජ්‍ය සභාවේ, රාජ්‍ය සභාව විචාරමින් ඉන්නකොට බොම කර්ණ රසායන ශබ්දයක් ඈතින් ඇහෙනවා. රාජ්‍ය සභාව විචාරී මන්න මත රජුරෝ අහනවා, මොකද්ද අර බොහොම මිහිරි සංගීතයක් එන්නේ කියලා. ඒක හොයාගෙන එන්න කියලා රාජ්‍ය දූතේ ගිහිල්ලා නිකන් මේ පොල් කට්ටකින් හදාපු වීණාවකුයි, තත් තුනක් සහිත වීණාවකුයි, වයසක මිනිස්සෙකුයි අරන් ආවා. ඊට පස්සේ රජුරු අහනවා, ඒ හඳ නැග්ගුවේ කවුද? මෙන්න මේ වීණාව, මේ පොල් කටු, පොල් කටුවකින් මේ තලකෝ යමකට බදලා තියෙන මෙන්න මේ කොටස.
එහෙනම් දැනුත් එහෙම කෑ ගහන්න කියලා. එතකොට කෑ ගහන්න මේකට මේ මිනිස්සයා ඉන්න ඕනේ. අර වීණා වාදකයා තත්වලට වීණාව ගායනා කරනකොට ඕම මිහිරියනක් ඇහෙනවා. රජුරෝ මේක දිහා බලා ඉඳලා කියනවා. මොකද්ද රජුරෝ කිව්වේ? අපේ රාජ්‍ය විචාරීම රාජ්‍ය සභාව පැවැත්වීම ඒ කාලේ නැති කරනවා. මේක කිසිම වැඩක් ඇති දෙයක් නෙමෙයි. හඬක් නැගෙන විතරයි. ඒ නිසා ඒ හඬක් තියනවා නෙමෙයිනේ. කොච්චර කම්කළු හඬක් වුණත් ඒක ඇදිරා නැති වෙනවා. එතන ඒකට මේක කාරණයක් වෙලා තියෙනවා. මේ වීණාවයි මේ මිනිස්සයයි. එහෙනම් මේ වීණාව දෙකට තුනට හතරට පහට හයට කඩන්න කිව්වා. කුඩු කරන්න කිව්වා. කුඩු කරලා කුඩු ටික පිඹලා හරින්නේ. ඈ? එද වීණා සද්ද ඉවරයි. රජුර රාජ්‍ය සභාව විසිර මේ පොත්තරේ කියා. මොකද්ද මේ වීණා? මොකද්ද මේ වීණාව හඬවපු? ඒ වීණා වාදක මොකද්ද පොඩේක පේන්නේ? ඈ ඒ වීණාවයි ති මොකද ටිකද? එන්න අතර කො ගොඩක් පින්නතු නේද කවුරු කවුතර දෙන්නේ පිටතින් එන කෙලස් ඈ පිටතින් එන කෙලස් වරක මේ වීණාව ඊගාවට මොකද ඒක මන්නක් කො ඒ වීණාවේ ගායනය කරන්න තැනත්තා ඉතින් ඒ දෙන්නා නේද මෙතන එනේ වීණාව කුඩු කරලා දානවනේ රජු මොකද කරන්නේ පිටතින් එන කෙලස් නැති කරලා දානවා. දැන් පටන් ගත්ත දවසේ ගියාව බණ ටිකෙන් ඉතරයක් දෙන්න. ඒයින් පිට පයින් නැතුව. මාර කෙලස්. ඈ? විනාවයිද කොයිකටද? කොයිකටද? මාරේ. විනා කියන්නේ රූපය. ආ ඒ කිව්වේ ඒ කියන්නේ වාදක කියන්නේ විඥාණය. අනේ මම දෙවෙනි එක නෙමෙයි මම ඇවි රූපේ රූපේ කියන එක තව ටිකක් විස්තර කරන්න දුන්නු. වීණාව කියන්නේ රූපේ හරි. එතකොට ඒ රූපේ ගැන මොකද්ද ඔබතුමී මේ කියන්නේ ඊගාවට? ඒ කියන්නේ ඒක ඇති වෙන නැති වෙන හැටි ඒ ටික දකින්න ඒක දැකලා ඒ අතවබෝධය අරගෙන මම කැලේදා කියාපු ටික කියන්නේ. සතර මහා භූත ලෙහලම කීව සතර මහා භූත ගැන ඒකේ ස්වභාවය කටවි ආපෝ තේජෝ වායෝ වර්ණ ගන්ධ රස ඕජා ඔය කිතාංශුන් තත්වයේදී එහෙම තමයි සතර මහා භූත ගැන කියනකොට සාවිච්ක විස්තර කරමු. තවන පද කරන කුඩු කරන දූලි ස්වභාවය කිව්වා නේ මොනවට දෙය කිව්වේ අනිත්‍ය පද කරන කුඩු කරන දූවිලි කරන ස්වභාවය කිව්වේ මොනවටද භූතය පටවියට දූවිලි වෙන ස්වභාවය කියමුකෙන්ද පටවියට පටවි පටවි ධාතුව පතර මහා භූතයෙන් පටවි කොටස ආපෝ කොටස මොකද කියන්නේ
ක්‍රියාකරණ වැකිරෙන්නේ ක්‍රියාකරණ ස්වභාවය කිව නේද තේජෝ කොටසට මොකද කිව්වේ දවන තවන ආ දවන තවන ප්‍රසවන දිරවන ස්වභාවය ස්වභාවයෙන් වාය ධාතුවට හකුලෙන පුම්බන විසිකරන ස්වභාවය මුම්බෝන හකුලෝන විසිකරවන ස්වභාවය දැන් ඔන්න ඔය ටික අපිට තව ටිකක් එහෙම දෙහිලම පෙන්නන්න බැරි එතකොට ඒ වෙනම තමයි මොකද්ද මේ අර වීණාව කීවේ ඔය කියන ධාතු හතර මහා භූතේ ධාතු හතර. තවත් උකට එකතු වෙනවා අර කියාපු වර්ණ ගන්ධ රස ඕජා කියන එක. නේද? ඔව්. එතකොට මේ සුද්දාෂ්ටක රූපෝඩියෙන් ඇදෙන සතර මහා භූතයන්ට තමයි මේ මොකද්ද මේ වීණාව කියන වචන කිව්වේ. මේ ශරීර කූඩුවනේ නේද? වීණාව උපමා කරේ ශරීර කූඩුව හරි රූපේ කියාපු. එතන වීණා වාදකයා වෙන්නේ කොතනද? විඥානේ. වීණා වාදකයා. නාමේ. නාමේ නම් තමයි. හුස්ම ගැනීම. ඔව්. හුස්ම ගැනීම හෙලීම. හුස්ම ගැනීම තමයි ඔය කතන්දරය ඔක්කොම යන්නේ. අපි කියනවා මොකද්ද? එයාට වචී විඤ්ඤාප්තියයි කාය විඤ්ඤාප්තියයි දෙකම පවතිනවා වීණා වාදකයාට. එයා බලන්නකො එයා තුල වචන ගොනු කරගෙන තමයි යම් ගීතමය ස්වභාවයක් නුමුණමින් ඒක පිටට පෙවුනේ නැති වුණාට. අභ්‍යන්තරිකව විතක්ක විචාර කරමින් වචී විඤ්ඤාප්තියට අනුව එයා මොකද කරන්නේ? කාය විඤ්ඤාප්තිය ක්‍රියා වෙනවා එයාට. අත ක්‍රියා වෙනවා. කාය විඤ්ඤාප්තිය නේ. අර වීණාවේ තත් එක්ක එතකොට කාය විඤ්ඤාප්තියයි වචී විඤ්ඤාප්තියයි කියන දෙකම එතන ක්‍රියා වෙනවා. ඒ කාය විඤ්ඤාප්තිය වචී විඤ්ඤාප්තිය හට ගන්න උපකාරුනේ මොකද්ද? කාය විඤ්ඤාප්තිය වචී විඤ්ඤාප්තිය මොකක් හින්දාද මොන හේතුව නිසාද හටගන්නේ? සිත සිතුවිලි. හා? සිත සිතුවිලි. ආ, ඒක සිත සිතුවිලි කිය කොතනද? මනෝ විඥාන අපි අර හදවත කියලා කියන්නේ ඈ එතන මනෝ විඥානාත්මකව එයාට ඇවිල්ලා තියෙනවානේ යම් ශෘංගාරාත්මක ස්වභාවයක් එහෙම නැත්නම් යම් විරහ ස්වභාවයක් යම් සතුරු සහගත ස්වභාවයක් ඒ එහෙම හැඟීමක් එයා තුළ අර හදවත ළඟින් පෙරණැග්ගා නේද? ඒක වැදුනා මොළේට. ඒ මොළේට වැදිලා ඊතර ඇති වෙනවා කාය විඤ්ඤාප්තියයි වචී විඤ්ඤාප්තියයි. ආ එතකොට මිමිනීමක් ඇති වෙනවා යාට වචන ඊට අනුව අතපය ක්‍රියා කිරීමක් සිද්ධ වෙනවා. ඒක පිටර පේන්නේ මොකද්ද අපිට? එයාගේ අත අර වීණා තතට අනුව ගායනා වෙනවා. එයාගේ මිමිනීමට අනුව අර තත්වල මොනවාද සප්තස්වරයේ ක්‍රියා වෙනවා. එතකොට එළියට පේනවා එළියට ඇහෙනවා කෙනෙකුට මොකද්ද? හොඳ සංගීත රාවයක්. හොඳ ගීතමය ස්වභාවයක්. ආ දැන් මේකේ ප්‍රධානිය කොතනද? ආ වීණාව තිබ්බට වැඩකුත් නැහැ නේද? ශරීර කූඩු තිබ්බට වැඩකුත් නැහැ. මනෝ විඥානය. ආ අතන තමයි ලොක්ක. අර මොකද්ද මනින්ද්‍රිය ළඟ මනෝ විඥානාත්මක නැග්ම අපි ඔකට කියනවා මොකක් කියලාද? අනුශේධ ධර්ම නැගලා එනවා. එහෙම නැත්නම් නිද්‍රෝපගත මනසෙන් නිදිගත් මනසෙන් නැගලා එන සිද්ධිය තමයි ආරම්භය. එය මොළේ හරහා විදහාපෑමක් තමයි මේ ශරීර කූඩුව තුල ක්‍රියාව නේද? එතකොට වීණාවේ තත්වාගේ තමයි අර වීණාව ගායනා කරන තැනත්තා වාගේ තමයි අර මනෝ විඤ්ඤාණාත්මක පැත්ත නේද? වීණාව වාගේ තමයි මේ සතර මහා භූතයෙන් ඇඳුනා වූ රූප මිත්‍ය. ඉතින් මේ දෙකම රජුරවන්ට මොන රජුරවන්ටද? යථාභෝධය කරන රජකමට ඇති ඇටි අවබෝධ කරන රජකමට එමෙතය තහබුත ඥානෙට මේ දෙකම
අදාළ ඒවා නෙමෙයි. කුණු කරලා විශ් කරලා දාන්න ඕන එකක් තමයි. නේද? අර විඥානාත්මක ස්වභාවේ මොකුත් නැහැ කියලා ප්‍රත්‍යක්ෂ කරන්නේ. ඒක ප්‍රත්‍යක්ෂ වෙන්න අපිට බාහිර පැත්තේ මේ යවන තබන ක්‍රියාකරවණයේ හිම එහිම චතුස්සත්තර කුණුවලනක බලන්න ඕනේ. එයිම දුක දකින්න ඕන. එයිම පුජ්‍යලේ සත්‍යයක් කොට පිළිගැනීම ආසාව බව දකින්න ඕන. එහෙම පිළිගන්න කාරණයක් නැහැ. මේ එයි අනත්ත් එහෙමනම් රූප ඡායාමයේ වශයෙන් නැගෙන තැන අනාත්ම බව සහ අනිත්‍ය බව දකින්න ඕන. නිරෝධය. ඒ සම්මාදිට්ඨියෙන් මිදුරම සක්මණේ දෙන්න. තව සක්මන් නිර්යාපත භාවනාවේදී ඔය කියන්නේ මොකද්ද? ද්‍රව්‍යමය නෙමෙයි. ඒ වෙලාවට නැගෙන මනෝමය ඒ හේතු නිසා හටගන්නා වූ මනෝමය ස්වභාවය ඒ හේතු නැති වීමෙන් ඒ මනෝමය භාවය නැහැ. එතකොට මේකේ දිගට ගෙනියනවා කියන දෘෂ්ටියක් අපිට හිතෙන්නේ මේ ඵලය ශූන්‍යයි කියලා නොදන්නකම. හේතුන් නිසා හටගන්නා වූ ඵලය ඵලය මොකද්ද? කකුල තබනවා කියන එක ඵලයනේ. ඒතර හේතු දිහා බැලුවොත් එහෙම අර මනෝමයනේ. එතකොට මනෝමය අර විඤ්ඤාප්තිය වල අනුව සිද්ධ වෙන සිත්තියක්නේ කකුල තබනවා කියන එක. ඒ කකුල තබනවා කියන එක මාකට මගේකට පිළිගත්තුකම ඵලය ශූන්‍යයි කියලා දැක්කේ නැති හින්දා මොකදනේ ඒ ඵලය හේතු වෙනවා ඊළඟ කකුල කියන එකට. ඊළඟ කකුලත් මගේමයි. දකුණු කකුල මගේමයි. ඒක උසලා තියෙනකොට වම් කකුලත් මමමයි මගේමයි. ඊට පස්සේ වම් කකුල ඉවර වෙලා දකුණු කකුල ආයතනට ඒකත් මගේමයි මමමයි. එතකොට දැන් වම් කකුලේ ක්‍රියාව එකයි දකුණු කකුලේ ක්‍රියාව එකයි. ඒවා අරක මේක ක්‍රියා වෙනුට අරක ක්‍රියා කරන්නේ නැහැ. ඒක ක්‍රියා කරනවා අනික ක්‍රියා කරන්නේ. නිතරම වර්තමානයේදී අපි හුදු එතන එතන ක්‍රියාවක් පමණයි. එතන 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 සිද්ධ වෙන්නා වූ රූප නාම ධර්මයන්ගේ හටගෙන නැසෙන ධර්මතාවය සිහිය නැති නිසා ඵලයේ තියෙන දයක් උඩ ගන්න. ඵලයේ තියෙන දයක් ගත්තාම ඒක හේතුවක් වෙනවා ඊළඟ ඵලයක් ඇති වෙන. එතකොට එකම විඥානයක් යනවා කියලා හිතෙනවා. එකම විඥානයක පැවැත්ම කියලා හිතෙනවා. වැරදිලා. නිතරම සිද්ධ වෙන්න ඕන මොකද්ද? විඥාණය කියන්නේ දැන ගැනීම. එතනින් එතනින් ශූන්‍යයි. අර එක වෙලාවක වච්චිකෝත්තර භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන වච්චිකෝත්තර කියන දනතරත් එකම විඥාණයක යාමක් පිළිබඳව අදාසක් ඇති වෙලා භාග්‍යවතුන් වහන්සේ ඉදිරියේ කතා කරනකොට භාග්‍යවතුන් වහන්සේ ඒකට දුන්න උපමාව තමයි දර නිසා ඇතිලෙන ගින්න දරකින් පරදායි නිසා තියෙන එක ඒ කියන්නේ මේ කුඩු නිසා තියෙන ගින්නක් තියෙනවා. තනකොළ නිසා තියෙන ගින්නක් තියෙනවා. එතකොට තනකොළ නිසා තියෙන ගින්න කියන්නේ තන ගින්දර කියලා. ලී කුඩු නිසා තියෙන ගින්න ලී ගින්දර කියලා. එතකොට ගොම නිසා තියෙන ගින්දරට ගොම ගින්දර කියලා. නමුත් ගින්දර එක වාගේ අපිට පේන්නේ. නමුත් ඒ දේවල් තන නොදානකොට ඒ ගින්දර ඉවර වෙලා යනවා. හරදාසි නොදානකොට ඒ එතන ඒ ගින්දර ඉවර වෙලා යනවා. එතකොට විඥාණය නොහොත් මේ ගින්දර හටගන්නේ ඒ හේතු තියෙන තාක්. ඒ හේතු නැත්තම් එහෙම එකක් නැහැ. ඒ වගේම කකුල උස්සනවා යවනවා තබනවා කියන එකේදී අපිට සිහි ගන්නව නම් මෙතන මනෝවිඤ්ඤාණාත්මක භාවය ඔළුවට වැදිලා මොළයට වැදිලා වචී විඤ්ඤාප්තිය කාය විඤ්ඤාප්තිය ඇති වෙලා ඊට අනුව චිත්ත ක්‍රියා වායෝ ධාතුවේ සිද්ධියක් මෙසනින් සිද්ධ වුණා. ඒක එතනින්ම ඉවරයි. එතනින්ම ඉවරයි කියන එක සිහියට අපිට නැගෙනවා නම්
දිගට යන විඥානයක් නැහැ. දිගට යන කිද්දරක් නැහැ. ආයි තවත් මොනවා හරි හේතු නිසාට ගත්තා වූ කිද්දරක්. තවත් දැන ගැනීම. නිතරම දැන ගැනීම පිළිබඳ වෙන්න ඕන මොකද්ද? පළමුව එක නෙමෙයි. පළමුව එක නෙමෙයි. අලුත්ම දැන ගැනීම. අලුත්ම විඥානාත්මක සබයම අලුත්ම කියන මැදින් තෝරන්නේ දැන ගැනීම පළමුව එක නෙමෙයි. එතකොට එනවා විඥානයේ දිගට යෑමක් නැහැනේ. ඒ දැන ගැනීම එතනින් ඉවරයි. ඒ හේතු නිසාට ගත්තා වූ දැන ගැනීම එතනින් ඉවරයි. ඒ කිද්දර නිසා ඒ තනකොළ ආදී දේවල් කියන නිසා හටගත්තා වූ කියන්නේ එතනින් ඉවරයි. ඒව නැති වෙනවා. එහෙනම් මේකේ කුඩක්වත් මේක නඩිකට ගෙනියන දෙයක් නෙමෙයි. ගෙනියන්නේ නැති බව ස්පුට වෙන්න මතු වෙන්න. ඒ සත්‍යතාවය ප්‍රත්‍යක්ෂ වෙන්න තමයි අර මොකද්ද මේ අර මනෝ විඥාන ශක්තිය මුලුවට දීලා මේ එතනින් ප්‍රාය විඤ්ඤාත්‍යත් වෙලා චිත්තද වායෝ ක්‍රියාවෙන් එතරම් සිද්ධ වෙලා ඉවර වෙනවා. ඒ සිදුවීම එතනින් ඉවරයි. අර බකෝ යන්ත්‍රයක අතටයි ඒ ලීවරය කොළවනකොට ඒ අත ක්‍රියා වෙනවා. ඒ ලීවරය අතාරිනකොටම ඒ අත ක්‍රියාවීම එතනින් ඉවරයි. එතකොට බකෝ යන්ත්‍රය කියන්නේ මගේ අත උස්සලා මම දාපා කියලා කියනවද යා? නෑ. එතන යම්මි හේතුන් දිශාට ගත්තා වූ සිද්ධියක් ඒ හේතු නතර වෙනකොට එහෙම එකක් නෑ. ඔය ධර්මතාවයම තමයි මේ විතර සිද්ධ වෙන්නේ. හා මනෝවිද්‍යානාත්මකව නැගෙන අර මොකද්ද? නිද්‍රෝපගත ක්ලේශයන්ට අනුව නැගෙන්නා වූ මනෝවිඥානාවේ මේ මනෝවිඥානාත්මකවත් අපිට මේ ජීවිතයේදී ඒතර සංවර්ධනය වුණේ මෙහෙ මේ පහට මෙව හැප්පෙනකොට ඒවා පිළිබඳව අනුන්ගෙන් රජයෙන් අහලා දැනගෙන භාවිතා වුණාට පස්සේ තමයි මේ මනින්දිරක භාවිතා වුණා තමයි අපිට මේ මොකද මනෝ ලෝකයක් ඇති වුණේ. අපි මනෝ කියන්නේ දන්නේ නැහැ අපේ හිතේ ඒක තමයි මේ අතපය ආදී දේවල් මේ තියෙනවා කියන්නේ බාහිර භෞතික දෙයක් උටා අපි පිළිගන්නේ. නමුත්තර මේ කාය විඤ්ඤාප්තියයි වාචී විඤ්ඤාප්තියයි අර වෙනමකුත් නෙමෙයි. තේරුණාද කියාපු හරිය? දෝෂේ තමයි මේක මේ මරෙක්මයි මේ කියලා හිතෙනවා. අත උස්සන්නේ මම අඩිය තියන්නේ මම යන්නේ ඉන්නේ මම ඒ මමායනයක් අපිට දැනෙන්නේ භාවිතා වෙලානේ. ඒ භාවිතා වෙච්ච එක වැඩි වෙච්ච ඉන්නදී අපි මේ විඳවන්නේ ඇත්තට අපිට මේ ලොකු වේශක් අසහනයක් තියෙන්නේ මම නෙමේ. දැන් මෙතකුත් ජීවිතේ ඇවිල්ලා තියෙන්නේ මම. දැන් ඉන්නේත් මම. විතරාට කරන්න වෙන්නේත් මට. එතකොට ලොකු පීඩනයක්, ලොකු විසඳෙන්න බැරි ප්‍රශ්නයක්. අර දැන් ඔන්න ඔය ක්‍රමයට බලන්න මේකේ එකකට එකක් ගෑවිලා නේ. නිතරම නිකන් ඉදේ සිද්ධ වෙන මම අර ඉඩට තමයි කියන මහානකම කියලා අරුන්ගේ පටන් ගන්නකොට. ඒ අසීමිත බවට තමයි මහානකම කියන්නේ. දැන් මේ සිද්ධිය බැලුවොත් එහෙම අර ළඩේ මාළේ මලකඳක් කියන සිද්ධිය නෙමෙයි වෙන්නේ. නිතරම අර හදවත ළඟින් උඩට වැටලා මේ වෙන සිද්ධිය නිකන් ළඩක් වගේ වැඩක් නෙමෙයි. විදුලි මේ කරන්ට් එක වගේ ඒ ඇති වෙනා රූප ඡායාව විඤ්ඤාප්තිය ඒකත් එක්කලා මොනවා හරි ගණදෙනුවක් වෙලා එතන මේක ඉවර වෙනවා කියන සිහියද මේ නැගන්නු. ඒ සිහියෙන්වත් අපිට නිරෝධයේ පිළිබඳව මේ අත්දැකීම වැඩි වෙනවා. ඒක තමයි කිව්වේ අත්දැකිය යුතු යථාර්ථය කියන වචනේ මම කිව්වේ ඒකයි. අත්දැකිය යුතු සත්‍ය එක තමයි. අත්දැකිය යුතු සත්‍ය විතරම මොකද්ද? ඉවර බව. හැම එකකම ඉවර බව. හැම එකකම හැම මොහොතකම ඉවර බව. ඒ සත්‍ය ඔබට දකීම වැඩි වෙන්න ඔබට කොහේ බැලුවත් ඉඩ තියෙනවා. ඔය බැලුවත් හොඳ ඉඩක් තියෙනවා. ඒ ඉඩ පූර්ණ වශයෙන් ප්‍රත්‍යක්ෂ වෙන එක නෙමෙයි ලෝතුරාම කියන්නේ ඇති හැටි දැක්ක කියන්නේ. අහන්ත වුණා කියන්නේ සත්‍ය දැක්ක කියන්නේ ඒක. එතකොට නැත්තම් අපිට ඒ ඉඩ අමතර අර චූටි කාලේ ওই ඉඩ තිබුණානේ මැඩම් අපිට චූටි කාලේ
ඔය ඉඳ දන්නේ නැති වුණා මොකද අපිට භාවිතා වෙච්ච නැති ඉඳ ආතුර භාවය අඩු වෙනවා මේ කියව මරින්දිරි ළඟ කතන්දරේ අඩු නිසා ඔය ඉඳ අපිට තිබිලා තියෙනවා ඒ අත්දැකීම අපි ඉඳලා තියෙනවා එතන ඉන්ද්‍රියන් නොමේරුකමි දැන් අපිට ඉන්ද්‍රියන්ගේ ස්වභාවය තේරුම් ගැනීම තුල ඔන්න ඔය ඉඳ පිළිබඳව අත්දැකීම වැඩි වෙන එක තමයි ඒ වැඩි වෙන්න ඒක වැඩ කරන වෙලාවෙත් ඒ ඉඳ ඉන්න පුළුවන් පැත්තක සුට්ටක් එහාම වෙලා පැත්තකලා ඇද්දක පියාගත්ත ගමන් ටක් ගාලා අර ඉඳ පිළිබඳව දකින්න පුළුවන් ඔක්කොම අමතකලා ඉඳ පිළිබඳව දකින්න පුළුවන් දැන් අපිට ඇද්දක පියාගත්ත ගාම ලොකු ලබය පේනවා දෙවෙනියක් පේනවා ඔහොම නෙවෙන්නේ ඈ රැකියාව පේනවා අර එහෙමනේ ඒ එකක්වත් නොපෙන්නේ අර කරන වෙලාවලත් අරව කරනවා ඒක වෙන මේකක් ඒ එකක්වත් නොපෙන්නේ ඇද්දක පියාගත්ත ගාම ඉඳ පිළිඳ පටන් ගන්නතු ඉඳ පිළිබඳව අද්දකීම වෙලා පිළිඳ පටන් ගන්නතු ආම් ගෙතර තියෙනවා සාගීමත් ලැබෙන්නේ තමා විසින්ම අත්දක්කාව සැනසීම. බාහිර කාගෙන්වත් ලබන්න බැහැ. තමා විසින් ලබන අත්දැකීම ලැබෙන්න පටන් ගන්නවා. තෙමේ තමාවත්ම පිරිනිවෙනවා කියන එකේ තේරුම ඒක තමයි. තමා අතරින්ම නිවිලා. අර සක්මන් කරනවා කියලා හුඟාද්දික සක්මනක් ඕනෙත් නැහැ. වාඩි වෙලා ඉන්නවා කියන දන්න බොහෝම චුට්ටදී අවශ්‍ය වෙන්නේ. හිටගෙන ඉන්නවා කියන වෙලාවට බොහොම ටිකයි තියෙන්නේ. එතකොට එහෙනම් මේ සත්‍ය අවබෝධ කරගන්න මහා ලොකු ඉඩකඩක් අවශ්‍ය නැහැ. හැබැයි සියන ඉඩකඩ ටික හොඳටම උපරිම නිහඬකම ප්‍රත්‍යක්ෂ වෙන තැනට ඉඩකඩක් තියෙන්න ඕනේ. එහෙම එක්කුත් තියෙනවා. නිහඬකම ප්‍රත්‍යක්ෂ කරන්න පුළුවන් ඉඩකඩකුත් හැදෙන්න ඕනේ. ඒක සමහරට ඔෆිස් එක ඇතුලේ වෙන්නත් පුළුවන්. ආ සමහරලාවට ලෙඩෙක් ආවදි වෙන්නත් පුළුවන්. සමහරලාවට ගෙදර ඇවිල්ලා තමන්ගේ තනි කාමරයකට වැටලා වෙන්නත් පුළුවන්. එතකොට ඒක පුරුදු කර ගැනීම සඳහා තමයි අපිට විශේෂිත වූ ස්ථාන අවශ්‍ය වෙන්නේ. ඒක දැඩි ලෙස පුරුදු කරගන්න ඒක භාවිත ඒ Nirodha පිළිබඳව අත්දැකීම වැඩි කරගන්නට තමයි අපිට අර සුද්ධාගාරමේ අවස්ථාව බොහෝ කොට උපකාර වෙන්නේ. ඉතින් මේ ලෝකේ බැරෑරුම වැඩක් නෙමෙයි. අනික්වා ඔක්කොම බැරෑරුම් කියලා හිතුවට මේ හයිපොත අත්හරිනවා කියන්නේ. මනින්දිලගේ ශූන්‍යත්වය ප්‍රත්‍යක්ෂ කරනවා කියන්නේ තමයි බැරෑරුමදී. හැබැයි අර සත්තු කාටවත් කරන්න බැරිද? අර කූඹියගේ ඉඳලා ඇතා දක්වාවත් කූලිස්සගේ ඉඳලා තල්මහ දක්වාවත් සත්ත්ව ලෝකෙ කිසි කෙනෙකුට කරන්න බැරිද? අපිට ඒක කරන්න හැකියාවක් තියෙනවා, හැඩයක් ඇවිල්ලා තියෙනවා. ක්‍රමේ දැන් වැටහිලා තියෙනවා. එහෙනම් අපි කළ යුතු වෙනවා. නැත්නම් අපිට ගැල නැත්නම් ඔබට ඔබ තුල ගැලවීමක් නැහැ, මට මා තුල ගැලවීමක්. නේද? ගැලවීම සම්බන්ධයෙන් වගකීම් තමයි. ඒකනේ ලෝකේ අර වාගේ උත්මේ පහළ ලැබෙන්නේ මම පාර කියා දෙන්නේ පමණයි කියලා. මම පාර කියා දෙන්නේ පමණයි. ඔබේම වැඩක්. අනික නිරෝධයක් තියෙන හින්දේ මැඩම්. ඇති ඇතියක් තියෙන හින්දේ බුදුරජාණන් වහන්සේ එච්චර ලස්සන ප්‍රකාශ වෙන අපිට කරලා තියෙන්නේ. එතකොට මේ නිරෝධය දකින්න පුළුවන් ඉඳන්නේ. නිරෝධ දකින්න බැරි නම් බුදුහාමුදුරේ දේශනා කරන්නේ නැහැ. දරිදයක් නම් දේශනා කරන්නේ නැහැ. නිරෝධයේ තමන් තුළ තියෙන නිරෝධය සාක්ෂාත් කරන්න කෙනෙකුට පුළුවන්. හැබැයි උගම්බලා යෑමක් තියෙනවා. උගම්බලා යෑම ශක්තිමත් වෙන තරමට සමීපවම හම්බෙන්නේ නිරෝධය නිවීම. ඒක තමයි. සවින්හංශ දැන් අපි අනුශය ධර්ම කියලා ඉන්නේ ඇත්තටම අතීත මතක සිතිවිලි නේ අපි ගොඩක් වෙලාවට ඒවා නැවත මෙනෙහි කරන එකයි ඊළඟට අනාගතය ගැන අපි සිතිවිලි ඇති කරගන්න එකයි නැතුව වර්තමානයේ මොහොතේ ජීවත් වීමෙන් ද අපිට අවකාශය වැඩි කරගන්න පුළුවන් කියලා ඔබ වහන්සේ දැන් මෙතෙක් දේශනා කරපු ඒවා මට අදහස් වෙන්නේ ඇත්තට ඔව් වර්තමානයේ තුල හොඳ ගැඹුරු බැස ගැනීමක් තියෙන්න ඕන. හැබැයි අපි දෛනික කටයුතු වලත් කටයුතු සිදුවීමක් සිද්ධ වෙනවා. එහෙමයි. අනාගාමී දැනට එකක්. අනාගාමී සිතකට තමයි දෛනික කටයුතුත් නැත්තේ. දෛනික කටයුතු කියන එකේ තේරුම අර එවෙලට එවෙලට කියන්නේ අර අපි ඉස්පිරිතාලේ ඇඳගෙන ඉන්නවා වගේ දැනටපත් වෙනවා අනාගාමීනෝ. ඉස්පිරිතාලේ ඇඳේ ඉන්නකොට අපිට බේඩ් ටිකයි වතුරු ටිකයි අර වැතිකිලි කැතිකිලි යන එක ඔච්චරනේ වෙන මොකක් රාජකාරියක් නැහැනේ කටයුත්තක් නැහැනේ අන්න ඒ වගේ තරමට මේක උතු මනෝමයම
කාය විඤ්ඤාප්තියක් වචී විඤ්ඤාප්තියක් මනෝ විඤ්ඤාප්තිය මුල් කරගෙන ඇති වෙනවා කියන එකම ප්‍රත්‍යක්ෂ වෙච්ච දාට එතන ඒතා ඒ ප්‍රත්‍යක්ෂභාවය ඇති වෙන තාක්කල් අපේ බාහිර කටයුතු වලත් යම් යම් බාහිර ශේත්‍රයේ කටයුතු සිදු වෙමි. එතෙන්දි කවදාකවත් අර පාපී දේවල් සිද්ධ වෙන්නේ නැහැ. හොර බැරකන් තක්කඩිකන් සිද්ධ වෙන්නේ නැහැ. ඒ වගේම සතුන් මැරීම වෙන්නේ නැහැ. ඔය පංච පාපයේ මේ කෙරෙන්නේ නැහැ. ඈ එතකොට එහෙමයි. ඒක ගොඩක් ඉවරයි. එතකොට අර දැන් එතකොට නිතරම මුණ දෙන්න වෙන්නේ ඔය කියන ශූන්‍යයක්. අතීත අනාගත දෙකේම ශූන්‍යයි වර්තමානයේ ශූන්‍යයි. වර්තමානයේ පිළිබඳව ශූන්‍යත්වය ප්‍රත්‍යක්ෂ වීම තමයි මග ප්‍රායෝගික වෙහසවීම. ගම්ය වෙන්නේ එකම ශූන්‍යත්වය ප්‍රත්‍යක්ෂ කිරීම තුළ ඔය වචන තුනේම අදහස සිද්ධ වෙලා. අනිත්‍යයි කියුවේ දැන් සිටිවිලිනේ. අනිත්‍යයි කියම නැද සිටිවිලි. අනත්තයි කියේ ඒ සිටිවිලි අයිති නැහැ කියන්නේ. ඒ සිටිවිලි වල අයිතිකාරයෙක් නෑ. අපි ඒක නිතා විශ්වීයයි කියේ. සිටිවිලි ක්‍රියාව විශ්වීයයි. ධාතු අතරත් විශ්වීයයි. විශ්වීය කියන එකේ තේරුම පැතුරුණු සහ මොනවාද ද්‍රව්‍ය මෙනවන. පැතුරුණු සහ ද්‍රව්‍ය මෙනවන අර්ථයට විශ්වීය කියයි. දැන් ගොරෝසු වල ද්‍රව්‍ය මේදයක් කියනවා කිය අපේ ඇටි උතන විශ්වීය නෙමෙයි මාසන්තක දෙයක් මගේ දෙයක් ඒ අපිට අයිති දෙයක් කොහොම එකක් වෙනවනේ. දැන් අර විශ්වීයයි කියන එකේ තේරුම පැතිරිච්ච ස්වභාවය සහ ද්‍රව්‍ය මෙනවන. දැන් ඒකටනේ අපි අර කිව්ව තද කරන කුඩු කරන ස්වභාවය ගාන වැගිරෙන ස්වභාවය දවන තවන පැසළු දිරුන ස්වභාවය කොම්බුණ අකුණු විසි කරන ස්වභාවය ඒ කිව්වේ මොකද්ද විශ්වීය බව මොනවාද රූපණ අර්ථය ආදී විනාශී අර්ථය රූප කියන එකේ තියෙනවා විනාශී අර්ථය රූපණාර්ථය. ඔකට රූප කිව්වේ. එතකොට ඒකට අදාළයි නේද ධාතු අතර. එතකොට ඒකේ විශ්වීය බව ඊළඟට විදීන් ඇතුලින් දැනගැනීම කියන ඒවත් මට විඳිනවා කියලා අපි ගත්තට විදීම කියන එක කූඹියටත් තියෙනවා. විදීවි දෙවිය බ්‍රහ්මයටත් තියෙනවා. හැදිරීම කූඹියටත් තියෙනවා. දෙවිය බ්‍රහ්මයටත් තියෙනවා. මටත් අඳුරනවා. එතකොට එකිනෙකාට සාපේක්ෂව විදීන් ඇතුලින් දැනගැනීම ආදී දේවල් වල අයිතිකාරකම් කරගෙන ආත්මීය කරගෙන අනිත්‍යතාවයට බැස්සොත් එහෙම විදීම අනිත්‍යයි විශ්වීයයි. හැඳිනීම අනිත්‍යයි. හැඳිනීම අනිත්‍යයි විශ්වීයයි. ඒ වගේම ලෝභ මොහ කිරේක විශ්වීයයි. මාසන්ත කරගත්තාම ඒක මගේ තරහා මගේ ලෝභය මගේ දේශය කියලා. නැතුව විශ්වීය ධර්ම. සංකාර චෛසික ක්‍රියාවලිය. ඊළඟට දැන ගැනීම කියන එකත් මහා මායාවක් නේ පොඩි එකක් නෙමෙයි. විඥානයේ මහා මාය මහා ස්වභාවය. එතකොට ඒ වේදනා සංඥා සංකාර විඥාන කියන චෛසික ක්‍රියාවලිය විශ්වීය. මේ විශ්වීය වූ දහම් වරද්දාගෙන තියෙනවනේ අපි මගේ කියන. ඈ විශ්වීය වූ දහම් මගේ කොට වරද්දාගෙන තියෙනවා. ඒ වැරද්දනේ දැන් මේ දුරු වෙන්න ඕනේ. විශ්වීය වූ දහම් විශ්වීයයි කියනම ප්‍රත්‍යක්ෂ කරනවා. ඈ ඒ ප්‍රත්‍යක්ෂ කරනකොට අන්න අනිත්‍යතාවය එළි වුණා. විශ්වීය අනිත්‍යතාවය. අනාත්මයි විශ්වීයයි ද්‍රව්‍ය නෙමෙයි. එතකොට යම් ආකාරයක වේසක් දුක පවත්තේ ඒ විශ්වීය බව දක්නා කරා. වැටෙන්නක වැටීම පටන් ගත්ත තැන ඉඳලම දුකෙ හිත් අඩු වීමක් යනවා. වැටෙන තරමට දුක් ශෝක වේදනා අඩු වීමක් තියෙනවා. එතරම් භාග්‍යවතුන් වහන්සේ එක වෙලාවක දේශනා කරනවා මාන්නේ සෝවාන් මාර්ගඥාණයෙන් ඇති වෙන දුර වෙන දුක් ප්‍රමාණය හරියට මහා විශාල ජලාශයකින් තනකොළක් ගිස්සකට ගත්තු දල බිඳුවක් හා සමාන ප්‍රමාණයක් විතරයි එතරම් දුකෙන් ආක් වෙලා තියෙන්නේ. එහෙනම් සෝවාන් මාර්ග ඥානේ බලඥානේ ඇති වුණත් දුක කියන එක
තව සහමුලිම දුර වෙලා නැහැ. නමුත් දුක පිළිබඳව දැක්මක් ඇති වෙනවා. එතකොට දුකෙන් දුර වීමේ රාශීමිත බව දකින්නට ඕන කරන හැකියාව යාතුර එන්න එන්න වර්ධනය වෙනවා. සයින්ස් මේ අද ඔබ වහන්සේ පලල් විග්‍රහයක් කළා වායිකින් මේ ඒකේ වචරයක්වත් බඳන්නේ මට නම් පේන්නේ වෙනසක් හැම වචනයක්ම ගත්තොත් ඒ හැම වචනයකම තියෙනවා මේ සත්‍යතාවයේ මේ විද්‍යාව මතු කරන කරුණු විශේෂයෙන්ම කියනවා නම් ස්වාමීන් වහන්සේ ඔය පලල් විග්‍රහයක් කළා ඔබ වහන්සේ දුන්න හොඳ උදාහරණයක් ඒ උදාහරණයේ තමයි සාරය තියෙන්නේ ස්වාමීන් වහන්සේ අර ගොමෝලින් නගන ගින්දරත් ගොමෝලින් නගන ගින්දරත් ඔව් ස්වාමීන් වහන්සේ ඔව් එහෙනම් ගොමෝලින් නගන ගින්දරත් දරෝලින් නගන ගින්දරත් තවජ ඒවන් නගන පිදුරෝලින් නගන ගින්දරත් මේ කියන ගින්දරම තමයි අන්න ඒකයි මෙතන වැදගත් වෙන්නේ ස්වාමීන් වහන්සේ මේ හැම එකකින්ම මතුවෙන්නේ ගින්දරක් විතරයි ගින්දරක් ඔන්න ඔතනම තමයි ස්වාමීන් වහන්සේ මේකේ සාරය තියෙන්නේ එතන තමයි එළිදරව් වෙන දේක් තමයි දිගට යන ගින්දරක් නෙමෙයි අන්න බොහොම හරි ස්වාමීන් වහන්සේ ඒ ද්‍රව්‍ය නැත්තම් ඒ ගින්න ඉවරයි එහෙමයි දිගට යන ගින්දරක් නැහැ නේ දැන් අපිට ව්‍යවහාර ලෝකෙදී අපිට සාමාන්‍යයෙන් හිතෙන්නේ මොකද්ද? දිගට යන විඤ්ඤාණය. ඔතනයි වැරදීම තමයි සාරණ. නැගිටපො මම ඉඳගෙන ඉඳගත්තු මම යන්නේ. නැහැ ගිය මමයි මේ කියලා ආපහු බලනවා. අර ගියේ වගෙනයි. يعني එතකොට තියෙනවා විඤ්ඤාණාත්මක. මේ දෘෂ්ටි එසේමජේ නෙමෙයි අපිට. මේ දිගට යනවායි කියන දැනගැනීම, මේ දැනගැනීම දිගට යනවා කියන පිළිගැනීමද අපි බරපතල ලෙස ඉර වෙලා සාමාන්‍ය විදිහට නෙමෙයි. එහෙමයි සාරණ. ඔන්න උතන මොන විදියට කැඩෙන්නුනද? උතන ඒ වෙලාවෙන් ඉවරයි. ඒ වෙලාවෙන් ඉවරයි. ඒ මොහොතෙන් ඒ ගින්දරෙන් ඒක ඉවරයි. කියලා හේතුඵල නිරෝධයම. ඒ හේතු නිසා හටගත්ත ඵලය එතරම් ඉවර නිරෝධයි. කියන සිහිය කොච්චර දැකෙන්න ඕන. එහෙමයි. ඒකට නේ අර සක්මණක ඒ අර කාය විඤ්ඤාප්තියක් වචී විඤ්ඤාප්තියක් ගැන අපි අර ඒක කරගන්නේ මොකද ඒ විඤ්ඤාප්තිය වලින් ඉවරයි. ඒ කය විඤ්ඤාප්තිය එකෙන් ඉවරයි, වචී විඤ්ඤාප්තිය එකෙන් ඉවරයි. එහෙනම් නිතරම එතනින් ඉවරයි කියද සිහිය නෙමේ. වඩා වැඩි වෙන්න ඕන. නේද? නැත්තම් අර අනියම යන්න පුළුවන් පින්වතුන් හිටිය දැන් පිප්පලි මානවක අඟුලි මාන ඒ වාගේ පින්වතුන් තනියම ගියාය. එහෙම උත්තරම හිටියා. ඒක පූර්ණ කරගෙන ආපුවය. සමහර අයට විද්ද වුණා වැඩි පිරිසක් ඒකට එකතු වෙලා ඒ ගැන ගවේෂණය. ඉතින් දැන් වර්තමාන කාලේ වෙනකොට අපිට අර අසෘෂ්ටික පොය ඉවර වෙලා මොකද්ද මේ මාසික පොය ලැබුණා වාගේ පැත්තක් නේ. දැන් ක්‍රමයෙන් එන්නේ අර අතරමඟ තියන ආව අට පුරාට වහවට වාගේ වෙලාවක් නේ මේක. එහෙමයි. මේ වෙලාවවලදී අපිට වැඩි පිරිසක් එකතු වෙලා ඒ අදහසම මේ ශක්තිමත් කරන්න ඕන. දැන් අපහසු නෑ ඒක පිටතින්. දැන් අල්ලගෙන යන හින්දානේ අපි මෙහෙම එකතු වෙන්නේ. එහෙමයි. මොකද එහෙම එකක් අල්ලගෙන යනවා. එහෙම නිරෝධය පිළිබඳව ප්‍රත්‍යක්ෂ භාවයක් සිත්වල අනුක්‍රමෙන් මේ වැඩෙනවා. ඒ වැඩෙනින්න ඒ ශේත්‍රයේ තුන යනවා අනික දැන් මේක ක්‍රමානු ඒ පැත්තට හැරුණාට පස්සේ ඔළුව නිතරම එන හැම එකක්මත් අර ද්‍රව්‍ය නෙමෙයි කියන එකට සිහි ගැන්වීමක් හැදෙනවා ඒවා ඉතින් පෙරත් මේ අපරගෙන ආපු ශක්තියක් තියෙනවනේ හැම එකකටම ඔව් දැන් ඇත්තටම ස්වාමීන් වහන්සේ ඒ ආපු මැත්තේ ඉඳලා ඒ පින්වතයි කල්ලාගෙන යනවා ඔව් දැන් අර ඔබ වහන්සේ අවවාද අනුශාසනායර්ථී අපි කාලයක් ඔය ඔබ වහන්සේ භාවනා මධ්‍යස්ථානයේ ඔතන ඔය මධ්‍යස්ථානයට ඇවිල්ලා නේවාසිකෝ කීප දවසේ රැඳිලා කටයුතු කළානේ. ඉතින් අර ඒකේ ආභාසය තමයි ස්වාමීන් වහන්සේ අදත් අපිට මේ බලපාලා තියෙන්නේ. ඔව් ඒ ඇත්තරීම
ශක්තිමත් අර අපි මෙතන නෑ මං හිතන්නේ හිදිච්ච යටි අපි අර කොහෙද අනුරාධපුරේ අවන්තිකර මැඩම් මේකට හිටියද නැද්ද හිටියා ස්වාමීන් වහන්සේ හිටියා අනුරාධපුරේ අර අර අතන අර අර මොකද්ද අර මොකද්ද අර ඇත්පකුණ ළඟ හිටියේ ඒකට හිටියේ නෑ මං හිතන්නේ අර ගල් ගුහාවක් එහෙම ගල් ගොඩක් එහෙම තිබ්බ එතන සපතක නෑ ඒ අර අම්මා තුමනේ පැත්තේනේ එමේ අපි අර ඇත්පකුණ ලංකාරාමිට එහා ඇත්පකුණ ගාව අපි දවස් 3-4ක් කරලා දෙයක් යට ඉඳගෙන භාවනා කරුවේ අපි හිටියා එතන අනයිසංග මහත්තයලගේ අම්මලාම නම් හිටියා එන්න මම හිටියා අම්මලා ආ එතකොටත් ඔය ගාක් ඒ ධර්මලත් ඒ මොකද්ද මේ වැටහීම අත්දැකීම හොඳනේ ආ ඔය ශාන්ති නෝනා හිටියා මම හිතන්නේ ඔබතුමී හිටියා නේද? එහෙම. එහෙමයි ස්වාමීන් වහන්සේ. ආ ඔය ඔය කියන්නේ. එතෙන්දී යා. ඒ තංගල අත්දකින් කොහමද? එතනදී තමයි ඇත්තටම ස්වාමීන් වහන්සේ අවදි වුණේ. පටන් ගන්න එතන ඉඳන්. ඔව් ඒක හුදු බරපතල ප්‍රායෝගිකයක් වුණා අපිට. නිකන් එදීමයි. එළියේ වාඩි වෙලා සක්මන් කරමින් එහෙම නැත්නම් වාඩි වෙලා අර නුගයක් යට උදේ ඉඳන් හවස 3 විතර වෙනකල් ලැබිලා ඒ තැන් වල එහෙම ඉඳලා අත්දැකීම අමතක වෙන්නේ. නිරෝධය නෙමෙයි. බෞද්ධ නෙමෙයි. සවිලාංශ. ඔව් කියන්න. සවිලාංශ මනෝවිඤ්ඤාණය හැම වෙලාවෙම සකස් වෙන්නේ භවංගය ඇසුරෙන්මද? ඔව්. ඔතන දැන් මේක පංච විඤ්ඤාණයනේ උඩ මේ මට්ටම. මේ පංච විඤ්ඤාණය. දැන් අපිට මේ පහට. ඒතර පංච විඤ්ඤාණය ප්‍රත්‍යයෙන් ඇති වෙන මනෝවිඤ්ඤාණය. හැබැයි මනෝවිඤ්ඤාණයෙන් තමයි පංච විඤ්ඤාණය ඇතෙන්නේ, හැදෙන්නේ. ඒ ප්‍රතිසන්දි විඤ්ඤාණය මනෝවිඤ්ඤාණයනේ. නේද? එහෙම. එතකොට අපිට යනවා තව විඥානයක් විඥානයක තව දැන ගැනීමක් යනවා මේ මනෝ විඥාණයටත් එහා එක මනෝ විඥාණයටත් එහා කොටසක් යනවා ඒකට ඔය මහායාන ධර්මයේදී කියන්නේ ආලය විඥානය කියලා ඒ මහායාන කතා ඒ වචනේ ප්‍රශ්න නෑ ආලය විඥානය කියලා කියනවා මේ තවත් එහායින් යන කොටස ඒක තනි කරම මේ ශරීර කූඩුව තයිති නැතුව ශරීර කූඩුව ඇසුරේ තමයි ගැඹුරු පැත්ත විඥානයකුත් යනවා දැන් මේ සමහරක් වෙලාවට කෙනෙක් දැන් මනෝවිඥානයේ ශූන්‍ය වශයෙන් දැකලා මනෝවිඥානයේ සමාධිගත වෙලා අපි තිබුණු ප්‍රථම ධානය හෝ ද්විතීය හෝ තෘතීය හෝ චතුර්ථ ධානයකින් එමෙත ආකාශඤ්ඤායතන ආදී වශයෙන් මනෝවිඥාණය ඒකාග්‍ර කරගෙන ඉන්නවා කියලා සමාධියක ඒ ඉඳදී ඊට ඇහිඳ තව යනවා එතනත් නවත්තපුවාම තවත් එහාට විඥානයේ ක්‍රියාවක් යනවා ඒක තමයි ඔය අනුශේධ ධර්ම කියලා අපි කතා කරන්නේ නිද්‍රෝපගත මනස කියන එකේ ගැඹුරුම හරිය එහෙම තමයි. එන්නේ. ඒතර බොහෝ පින්නට රැවටෙනවා. අර මේ ප්‍රථම ධානය, ද්විතීය ධානයක් ලැබිච්චාම මාර්ගඵල ලැබුවයි කිය. ඒ මොකද යම් කාරණයකට එකඟ වෙලා යම් සමාධියකට එකඟ වෙලා යම් සමාධිගත භාවයක්. යම් සමාධිගත පරාමර්ශණය කරමින් එහි වාසය කරමින් හිතනවා මගේ දැන් මොකද්ද සසර ගමනට තියෙන හේතු දුරුයි කියලා. නමුත් අර ඈත තවත් යනවා. හරි අර සාගරයේ ගැඹුරේලා. එතකොට මේ මනෝවිඤ්ඤාණය පඤ්ච විඤ්ඤාණය කියලා තියෙන ඝන දෙනවා අපි. අඩු වෙච්චාම ගැඹුරේ තවත් යන සිද්ධියක් යනවා. ඒවද විදර්ශනා වෙලා යනවා. ඒවා මෙහෙ ඉතර කරන්න පුළුවන් විදර්ශනා නෙමෙයි. මෙහෙ විදර්ශනා වෙනකොට
ඒ සිහිය එහෙත් දියුණු වෙලා අර අශේෂ විරාග නිරෝධ ශේෂයක්වත් රාගය නොසිටින අනුශේ වශයෙන්වත් නොසිටින පැත්තකට සිත අවදි වෙලා යනවා. ඒවා අපි දැන් දැන් වටහා ගැනීමත් තේරුම් ගැනීමක් විතරයි මේ ක්‍රියා. ඒවා අල්ලන්න බෑ. මෙහෙ දුර වෙනකොට ඒවා දුර වෙලා මෙහෙ අපි යම් යම් ක්‍රියාකාරීත්වයක් කරගෙන සංවර්ධනය වෙනකොට එහෙම පැත්තක සංවර්ධනය වෙනවා. හරිට ඇතූලෙන් ගඟක් ගලාගෙන යනවා වගේ. ඔකට දහමෙදි කියන්නේ කාමෝග භවෝග දිට්ඨියෝග අවිද්‍යාවෝග කියලා සතර ඕග කියලානේ. ඇතූලෙන් යනවා සැඩ පහරවල් හතර. එතකොට අර ඒක දහගෙන යන ගඟට වහිනකොට වැස්ස වැටෙනවා වගේ. වහිනකොට වැස්ස වැහි බිඳු වැටල වැටල වැටලා ඒ ගඟේ තව ගහගෙන යන්නේ. ඒ වගේ මේ පැත්තේ වහින වැස්සට මේ පැත්තෙන් අපිට මේ අහකවනාසේ දිය ශරීරය කියන පහට අපිට රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශයන් අරබයා අපි මෙහි ධර්මඥානයකින් මේ දියා නොබලයිද මෙහි වතුරත් එකතු වෙන අරකට මේ බලන අහන දකින විදින ආස්වාදය මනෝ විඥානාම පැවිදින ඒ නතරුනේ තවත් යාට බහගෙන යනවා. එතකොට සිතේ ගැඹුර කොච්චරද නේ? අර අයිස් කැටයක් උඩ වතුර තියෙනකොට හතරෙන් තුනක්ම යටනේ. කුටි කෑල්ලක් උඩට පේන්නේ. ඒ වගේ අපේ මේ ජීවිතේ මේ කල්පනා කරන හරියයි මේ බලන අහන දකින විදිය හරි අර අයිස් කුට්ටිය උඩ චූටි කෑල්ලක් වගේ. මේ පේන හරි. නොපේන හරි ගොඩයි. හැබැයි එහි ඒවද තියෙලා යනවා මෙහෙ හැදෙනකොට මෙහෙ මේ බලන අහන දකින විදිනේව ශූන්‍යත්වය ප්‍රත්‍යක්ෂ වෙනකොට අර මාරියක් ඉතුරු වෙන්නේ නැහැ. හැබැයි මේ ප්‍රත්‍යක්ෂ නොවන තාක්කල් ගැඹුරුකුත් තියෙනවා. ඒකනේ තිස්සෙක් තලයකම උපදින හේතු දුරු නැහැ කියන්නේ. තිස්සෙක් තලයකම උපදින හේතු දුරු නැහැ කියන්නේ ඒක. අර යායම් තන්නා පොඩෝ භවේකා නන්දිරා සාගත තත්ත තත්ත අපි නන්දිනේ සිය යති දන් කාම තන්නා භව තන්නා විභව තන්නා කියලා බුදුරජාණන් වහන්සේ වදාළේ. ඈ උපදින්නේ නැහැ කියලත් උපදිනවනේ. විභව තන්නා කියන්නේ උපදින්නේ මම ආයි උපදින්නේ නැහැ. එහෙම නිකන් කියන්නේ නැහැ. අර ඥානලාභී භවයකට ඇවිල්ලා කියන්නේ නිකන් නෙමෙයි. නිකල මම උපදින්නේ නැහැ කියන්නේ නැහැ. දේව සංඥා නව සංඥාතන වාගේ ඥානයකටත් ගිහිල්ලා කියන ආයිම ආයි උපතන්නේ නැහැ කියනවා. භාග්‍යවතුන් වහන්සේ පෙන්නන ඒ නැහැ කියන එකත් උපතර කාරණයක්. එහෙම නැහැ කියන දැක්මත් උපතර කාරණයක්. කියමනක් නෙමෙයි ඒක දැක්මකනේ. ඒ දැක්ම ඉන්න එකත් උපතර කාරණයක්. විභව තන්න. එතකොට ඥානවල ගැඹුරේ ඉන්න එක බව තන්න. ඊට මෙයන් ඒ ආත්ම භාවයෙන් උපදින්න දිව්‍ය සද්දියෙන් උපදින්න අසා මේ ඉන්න එකෙන් එහාට උපදින්න ඕනකම බව තන්න. එතකොට මේකේ කාම තන්න. අයි කාම ලෝකයේ උපදින්න තියෙන ඕන එක. ඉතින් අර අච්චර සිව් මරියක් කැඩිලා යන්නේ මෙහෙ ඉඳන් කරන පරිශ්‍රය. ඒකේ ඉඳන්නේ අපි දැන් මේ වචන නිකන් කියන්නේ අපිටම දැනෙන්න අපි කියනවා නේද? කිය වෙනවා නේද අපිට? මොකද්ද? මේක ලේසි නෑ. ආ මේක දුර වෙනවා කියන එක ලේසි පහසු වැඩක් නෙමෙයි. ප්‍රායෝගිකව යදී ඉන්න කොටත් බලනකොට කොච්චර යදීලා හිටියත් ආපහු ස්ට්‍රෙස් ගාලා පෙරෙල්ල තියෙන ඉන්න දේවල් වලට වැටෙන්නේ කියන එක අපිට තියෙනවානේ. ආ මං අර බාහිරයේ තියෙන තත්ත්වයක තමයි. අර ගැඹුරු හරිය සිද්ධිය ඇති එහෙම තමයි. එහෙනම් නැත්තම් මේ අහන මේ ප්‍රකාශ කරන මේ ඇහුම්කම් දෙන මේ වැටහෙන තන හැටියට ශූන්‍යත්වයම මිසක වෙන මොනවද? කාය විඤ්ඤාප්තිය ගැන තේරෙනවා නම් වාචික විඤ්ඤාප්තිය ගැන යම් ප්‍රමාණයකට තේරෙනවා නම් මේක මනෝ විඤ්ඤාණය තුලින් නැගෙන සිද්ධියක් කියලා තේරෙනවා නම් ධාතු හතර පිළිබඳව විශ්ලේෂණය කරගෙන බලනකොට ද්‍රව්‍ය වෙනවන බවක් තේරෙනවා නම් ඒ ඇත්ත නේන ඉතුරු වෙලා නැහැනේ ධාතු හතරයි සිත් විදි අර වෙන මොනවද තියෙන්නේ කියලා තේරෙනවා. ඒ කොච්චර තේරුණත් ආයෙත් අපිට තියෙනවා. ආයෙත් තියෙනවා කියලා ඔප්පු වෙනවා. පේනවාද එතකොට අර ගැඹුරේ තියෙන මහත්ත්වයක්? ඈ ඔව් ඔව් පළවෙනි අලයක් තියෙනවා වගේ. නොපෙරෙන විදියට ඉතා ගැඹුරේ
පැලවීමේ ශක්තිය සහිත මොනවා හරි හලයක් තියෙනවා වගේ නේද? ඒකයි භාග්‍යවතුන් වහන්සේ වදාළේ මේ ගැඹුරු පරිශ්‍රණයකින්ම කාමරෝග බහුවක දික්කෝ අවිද්‍යාවක සතර රෝග දුරු වෙලා යන්නේ. ඒ ගැඹුරු පරිශ්‍රණය කරනවා කියන්නේ මේ බැස ගැනීම තමයි. එහෙම යථාර්ථය අවබෝධ කරගන්න මෙච්චර පහසු නම් මිනිසු මේ ප්‍රශ්නේ වඩා වැඩි පිරිසක් ඉවර කරනවා. අපේ ශ්‍රවණස අපේ හැම ඉරියව්වක්ම ආරම්භ වෙන්නේ මනෝවිඤ්ඤාණයෙන් නේද? ඔව්. හැම ඉරියව්වක්ම ආරම්භ වෙන්නේ මනෝවිඤ්ඤාණය. මනෝවිඤ්ඤාණය මොලේට වැදිලා තමයි ඒ විඤ්ඤාප්තිය හදලා අපේ මේ හැසිරීම රටාව මේ ව්‍යාප්ති වෙන්නේ. පෙන්නුම් කරා. මනෝවිඤ්ඤාණයමයි පටන්නේ. එතකොට දැන් ඔය හරිය අපිට මේ පේන්න නම් මේ හරිය වැහෙන්න ඉපෙ මේ පැත්තේ කටයුතු අවම වෙලා යන්නේ. පහ අවධානය අඩු වෙලා යන්නේ. නින්ද නැද්ද වැටි අර සිද්ධිය තියා බැලුවෙදි ඒක සිහියෙම හැදෙන්න ඉපෙ එක තප්පරෙන් 80ට කාරණේ දෙන්නේ එක තප්පරෙන් අර බලන එක වැහිලා ද්‍රව්‍යමය වෙන්නනේ බලන්නේ. තප්පරෙම මිස් වෙනවා. ද්‍රව්‍යමය බවට පේන්න පටන් ගන්නවා. දැන් ආන්ගේ ඒ මිස් වෙන එකට මුණ දීලා ද්‍රව්‍යමය නෙමෙයි මේ 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 චෛසිකමය මනෝමයමයි. කියන සිහිනක් ගණන ගන්න එක තමයි මේ අමාරුම දේ. අපාසම කාරණේ. ඒක හරිතරක පිහිටපු ගමන් තොරතෝංචයක් නැති වෙන සිතිවිලි වල ශූන්‍යත්වය පේන්න පටන් ගන්නවා. මේක එක කට්ටක් තියෙනවා කැඩෙන්න. මේ අපි හිතන කරා එක කට්ටක් තියෙනවා. ඒක කැඩිච්ච ගමන් ඊගාවට එන හැටි පේන්න පටන් ගන්නවා. දැනට එන්නේ මටනේ. දැන් එන්නේ මට කල්පනාවල්. අර කට්ට කැඩිච්ච ගමන් පේන්නේ මට නෙමෙයි සිද්ධිය පේන්න පටන් ගන්නවා. ගලනාකාරය සිදුවෙන හැටි පේන්න පටන් ගන්න ලහිලා පංච විඥාණයම දැහින්න ඕන සස්කල් ඒකට වෙලාවක් යන එක නෙමෙයි දැන් අපිට නින්දයට යන කොට වෙලාවක් නැහැ නේද සස්කල්ගේ මේ පහම අවුට් වෙලා ගිහිල්ලා අපූර්වට අර අහුවෙන්නේ වෙනත් කාරණයකට මනෝවිද්‍යාත්මක කතන්දරයකට අහු වෙන්නේ මේක වැහෙන වෙලාවවත් අපි දන්නේ නැහැ නේද වැහෙන වෙලාවවත් දන්නේ නැතුව මනෝවිද්‍යාත්මක කතන්දරයකට මැදිලා දැන් අන්න එතනයි මැදි වෙන්නේ තු ඒ මනෝවිද්‍යාත්මක දේ බලන්න පුළුවන් සීන එතන තමයි මනාපෞරුෂත්වය ඒක මේ ගිහිපැවිදි ප්‍රශ්නකුත් දැන් ගීපයිත් ප්‍රශ්නයක් නෑ ඉතී පුරුෂ ප්‍රශ්නයක්වත් නෑ ආ ඒ එතන කඩාගෙන බලාපු පින්වතුන් එමෙට හිටියනේ භික්ෂුන් වහන්සේලා වශයෙන් හිටියා උපාසක මහතුරු වශයෙන් හිටියා උපාසිකාව වශයෙන් හිටියා සිල් මෑණිවරු වශයෙන් හිටියා මේ හිටියනේ කොච්චර හිටියත් වැඩක් නෑ මට වෙන්න එපා ඒක නේද කොච්චර ලෝකයේ අපිට විතර වැඩ වුණ නෑ අනාගතේ නෑ නෑ ඔය වැඩේ මට වෙන්න ඕන මා ළඟ එක වෙන්න ඕන මා ළඟේ වැඩේ ඉරි වෙනවා නම් අර වතුර ශ්‍රද්ධාව ඇති කරගන්න හොඳයි අපිට ඒවා ඒ අතීතේවයි අනාගතේව කතා කරන්නේ නමුත් වැඩේ මට වෙන්න ඕන මා ළඟ ඒක තමයි නෑ දැන් ඔහොම යනකොට වෙනවා විදිය නෑ දැනටත් ඔය වෙනස අහු වෙලා තියෙනවා නේද? හා? ද්‍රව්‍යමය කියන එකේ වෙහසයි ද්‍රව්‍යමය නොවනවයි කියන එකේ තියෙන අවු මේ නිවීමයි දෙක දැන් ඔබතුමාගේ ප්‍රතිපදිතට අහු වෙලා තියෙනවා. ඒ තුරම තව ශක්තිමත් වෙන එක තියෙනවා. සනස. ඔව්. හරි ලස්සන වචනයක් කියවන සනස අර කට්ට කැඩෙනවා කියන එක. ඔව්. ඒ දැනද දැන් මේ ධර්ම ශ්‍රවණය තුළින් අපි මේ කට්ට තුනී කරගන්න එක වෙන්නේ
අවෝ එතුණි වෙලා ඊගාට කැඩිලාම යන්න ඕන කැඩිලා යන්න ඕන ඔකට කියන්නේ ආත්ම දෘෂ්ටිය දුරු වෙනවා කියන වචනේ කියනවා නේද හේසනද අවෝ දැන් අපි දකින්නේ සිද්ධිය සිද්ධ වුණාට පස්සේ සිද්ධ වෙච්ච දේනේ අවෝ සිද්ධ වෙන හැටි දේ දකින්නේ කට කරනට පස්සේ අවෝ එතකොට දැඩි ආයාසයෙන් තොරව ඒක අපිට පේන්න පටන් ගන්නවා ඒදනක අපි මුලින් අර ආයාසයෙන් භාවිතාය බහුලී කතාය කියන වචනේ බොහෝ කොට භාවිතා කරන්න ඕන බොහෝ කොට ඒ ඒ ඒ ඒ ක්ෂේත්‍රයේ බොහෝ කොට භාවිතා වෙනකොට ටක් ගලට ඇත ඇත කියන දෘෂ්ටිය කැඩෙනවා ඒදනස දැන් අපි මුලින් කරන්නේ ආයාසයෙන්නේ ඔව් ඊට පස්සේ මේක નિરાයාසයෙන් එන්න පටන් ගන්නවා නේද සන්නස નિરાයාසයෙන් ඒක එන්න පටන් ගන්නවා එහෙම වෙනවා එහෙම වෙනවා එහෙම වෙනවමනේ සත්‍ය ගවේෂණේ සත්‍ය අවබෝධය සත්‍ය පිළිබඳ අවධානය මිනිස් වර්ගයා මිසක් වෙන කවුරුවත් කළේ නැහැ එහෙනම් ඒ කියන්නේ පරිශන වීම සිටේ වෙනවා ඔව් තමුණා දෙ මහන් කියන ස්වාමිනාස වහන්සේ කෙලස් වට්ටය කර්ම වට්ටය විපාක වට්ටය කියලා දේශනා කරපෙකේ එතකොට ඔය අපි මුලින්ම සිතුවිලි සිත සිතුවිලි ඇති වෙන තන දකින්න එකේදීද කර්ම වට්ටය එතනදද ක්‍රියාත්මක වෙන්නේ සවිනස භවංග සිතත් එකතු වෙලා. ඔව් දැන් කර්ම වට්ටය කියන්නේ මැඩම් අර දැන් අපිට රූප ඡායාවක් පහළ වෙන තැන. එහෙමයි. දැන් හිතට රූප ඡායාව අපි අර හැමදාම කියන විදිහට තේක බොණ්ඩෝනේ කියලා අපිට දැනෙනවනේ අපේ 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 මතකේ තේනවනේ අපි කොටම කියනවා ඔළුවට මතක් කියලා එනවා තේ එකක් බොන්න ඕනේ අන්නේ ඔළුවට මතක් කියලා එන වෙලාව කර්මවත්තේ හා එතකොට තේ එකක් හදාගෙන බොන එක විපාකවත්තේ මේ පැත්තෙන් ඒක ඒක බොන එක අරවන්නේ හා දැන් අර කෙලස් වත්තේ කියන වචනෙට දැන් අර දැන් කතා කරපේ කියන්නේ ජඹුර හරියට කෙලස් වත්තේ කොයි හරියද දැන් තේක බොන්න ඕන කියන කෙලෙසේ නේක කෙලස් වටේ ඒ විතරක් නෙමෙයි තේක බොන්න ඕන කියන කෙනෙකුට සමහරක් කාලවලට මේ අපිට නොදැනී ඈත අපිට මේ මෙහාට දැනෙන්නව නැතුව හරකෙක් වෙලා ඉඳගෙන වතුර කඩකට ගිහිල්ලා වතුර බොන එකක් එන්න අපිට පේන්නේවත් නැහැ නේද හරකෙක් දිය පාස හැදිලා වතුර වලකට බැහැලා වතුර බොනවා දැන් මෙහෙ අපිට ඇවිල්ලා තියෙන තේ එකක් බොන්න කියලා අපිට කීයට හිතන්න බෑ නේද අච්චරයට ප්‍රියතු වෙනවා කියන්නේ එහෙම මේ සිතේම ගැපුරේ හරකෙක් වෙලා හිටපු වෙලාවක වතුර බොන එක ඒ චලනය වෙනවා ඔකට කියනවා භවංග චලනය කියලා දහමෙදි කියනවා අභිධර්මයේදී ඒ භවංග චලනයක් ඉච්චරයටකට යනවා අපිට මේ ඉඳන් හිතට නැගිලා කෙලෙස් වටේ තේක බිමුත් හොදයි කියේ. භවංගයයි මානසිකාරයයි මොකද මෙතන තේ බිලා පුරුදු වෙච්ච එකක් තියෙනවනේ. මනින්ද්‍රිය ළඟ මේ රූප ජවනිකා පේන එක තමයි කර්මවත්. දැන් තේක බොන්න ඕනේ කියලා පේන පේන පේනවා ඒ ගැන එනවා නිකන් ක්‍රියා කරන්න ඕන. තේක බොන එක. දැන් ඔය අතරේ අර හරකෙක් වෙලා ඉඳගෙන වතුර බීපු එක අප්පෝ අපි දන්නේ නැහැනේ. ඒක විතර නෙමෙයි දිවියක් වෙලා හිටපු වෙලාවක දිව්‍ය පානය බනවා කියන එකයි ඉන්නත් පුළුවන් ඔයක ඒත් අපි දන්නේ නැහැ හරකෙක් වෙලා ඉඳගෙන වතුර බොන එක ඉන්නත් පුළුවන් දිවියක් වෙලා ඉඳගෙන දිව්‍ය පානය බනවා ඒක වෙන්නත් පුළුවන් එහෙමයි එතකොට ඒ තරම් අපිට ඔබතුමීට මට අහුනවන සිද්ධියකුත් යනවා කෙලස්වට්ටි ඒ හරියට කෙලස්වට්ටි කියන වචනේ තමයි කියන්න වෙන්නේ එහෙම ඒ නිසානේ අපි 31 තලයේ කෝකකින්වත් ගැලවිලා නැත්තේ මේ තේක බොණේකට අහුණා කියන්නේ 31 තලයේ ගැලවිලාම නැහැ අපි එතකොට ඕනම එකට අපි දැන් මෙහෙදි අහුවෙලානේ කරන්නේ බොහෝ දුරට අහුවෙලා කරන එකේ තියෙන 31 තලයේටම තියෙන ගැලවීම නැහැ ගැලවිලා නැහැ දැන් ඔන්න තේක බොණ්ඩත් හිතට එනවා ඒත් එක්කම සිහියට නැගෙනවා නම් මොකද්ද ඒ සිතට අපිට
ඒ සිතර නැගිච්චි කෙලෙසයක්. ඒ කෙලෙසට අනුව ඔන්න ක්‍රියාව වෙනවා. ඒ පිටියක් එතන 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 අපි නිකන් ඒ ධර්මතාවේ දැකලා ඉවරලා සරලව තේකම්. ඒක දැකලායි කියන්නේ. එතකොට ඈත අර චලනය වීම අනුක්‍රමයෙන් අඩු වෙලා. එතන මෙහෙ උත්තරෙත් දෙන්න තියෙන්නේ මෙහෙම තමයි. මොකද්ද? දැකලා තියෙන එකයි නොදකම අහුවෙලා තියෙන එකයි. දැකලා කෑමක් කන එකයි නොදකම අහුවෙලා කෑම කන එකයි. එහෙම. එතකොට දැකලා කරන ක්‍රියාවයි ඒකම නොදකම කරන. නොදකම කරුත් අර පැත්ත ඇවිසිරව තව. දැකලා කරුත් අර පැත්තට තියෙනව පවසිට අඩු වෙලා. එහෙමයි. එතකොට ස්වාමීන් වහන්සේ අපි එතන අර ධර්මතාවයක් දැකලා ක්‍රියාත්මක වෙනවා මිස මම නෑනේ. අන්න ඒකයි. දවසේ දෛනිකව ධර්මතාවයේ දැකලා ක්‍රියා කරන්න කරන උත්සාහය තමයි ඔබ මා කළ යුතු ලොකුම හොඳමදි. ධර්මතාවයේ දැකලා ක්‍රියා කරන්න. ධර්මතාවයේ දකින්න. ධර්මතාවයේ ද්‍රව්‍ය නෙමෙයි, ධර්මතාවයේ මම නෙමෙයි. ද්‍රව්‍යතාව ධර්මතාවයේ පිළිබඳව කියවනේ අපි දැන් විශ්වව්‍යාපී කියලා. වේදනා සංඥා සංකාර චෛතසික ක්‍රියාවලිය ගත්තත් විශ්වව්‍යාපී. ධාතුවතර ගත්තත් විශ්වව්‍යාපී. එතකොට ඒවායේ සම්පීඩනයක් නේද? ධර්මතාවය අපිට එන්නේ මොකක් හරි මේ හිතර නැగిලා එන්නේ. එතකොට නැగిලා ඉන්නේ එකට දැඩි මේ මොකද වටිනාකමක් දීලා කරන්න ඕනේ. දැන් අපි හිතමුකෝ කැමමක් තියෙනවා මේ සෙවුඩ. රසවත් කැම, කැමැති කැම. මේ කැම වර්ණනා කර කර කන්න ගියොත් මොකද වෙන්නේ? ඒකට අහුවෙලා නේ. ඒ කෑම බොහොම රසවත් නේ. ඒ කෑම මෙම ඒ ගැන වර්ණනා කර කර කන කෑමකුත් තියෙනවා. නැත්නම් ඒ ආහාරට ඒ ඒ කෑම අරන් ප්‍රතිවීක්ෂාවේ කියුතු කෑමකුත් තියෙනවා. අර වර්ණනා කර කර කෑවොත් මොකද වෙන්නේ අපිට දිගටම? හන්නම නැති වෙනවා සිත. සිත කෑමම හොයනවා. දැඩි ලෙස උපාදාන. හා උපාදාන වෙනවා. ඒක තමයි දුකට හේතුව වෙන්නේ. දැන් ඒ කෑම ප්‍රතිවීක්ෂාවෙන් ගන්නවා නම් ඒක හුදෙත් ඊතර විශ්ව සිද්ධියක් විතරයි. එතකොට ඒ කෑම පිළිබඳව නැවත තලුමැරීමක් නැහැ. ඒ කෑම නැවත ඕන කී කියා ඔට්ටු වීමක් නැහැ. ආයෙ මුඩ ගැහුනොත් කයි? අමොනොත් කයි? ඒක ගැන තලුමැරීමක් ඔට්ටු වීමක් නැහැ. දැන් ඒ කෑමට ගිජුඩොත් තලුමැරීමක් ඔට්ටු වීමක් තියෙනවා. එතකොට තමයි අර බවන්ගේ සිතට ඒක බලපාන. ඉතින් හැම එකකම එහෙම තමයි. ඒක එක උදාහරණයක් කියපම හැම එකකම තලුමරමින් ඔට්ටු වෙමින් ඕනේ නැහැ. ඉතින් තේරුම් ගන්න එක වෙනකොට එnde end 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 ඒ ක්‍රියාව නඩු වෙලා යනවා. එහෙම නේද? නෑ. එතන හොඳ පැහැදිලි කිරීමක් සිද්ධ වෙනවා. ඔව්. නිකන් අර දැන් නිකන් අර මොකද්ද? අර කතාවක් තියෙනවනේ. ජීවත් වෙනවට කනවද? කනවට ජීවත් වෙනවද කියලා වචනයක් තියෙනවනේ. ඈ? අර කනවට ජීවත් වෙනවා නම් මොකද වෙන්නේ? කෑමමයි හොයන්නේ. මොකද? කකා ජීවත් වෙනවා. ජීවත්වනේ ඉන්න කනවා. ඔය ජීවිතය නඩත්තු වෙන්න මේ හුස්ම එකට හරිය ලේ ධාතුවක් තෝරනනේ. ඒකෙන් ඉඳ කනවා. ඒ ජීවත්වනේ ඉන්න කනවා මිසක් කනවට ජීවත් වෙන්න නෑ. ඒ කැම කියන වචනේ මේ බත් වෑංජන වලට ආහාර විතරක් නෙමෙයි කිව්වේ. ඔක්කොටම මං ඒ කිව්වේ. ඔක්කොම එකතු කරලා එතකොට මේ ජීවිතයේ පරම මේක පණනලකට ගහගන්න. පණනලකට ගහගන්න යන ක්‍රමයක් විතරක් තිබිච්චාම හොඳටම ඇත. ඇයි මේක කොයි වෙලාවෙ හරි මෙතන නෑ ඔන්න හුස්ම ගන්න බෑ කියන එකේ කාටත් එනවට කොතනම ගන්නේ ආ පපි එකක් උබයි කියන එකේ එතකොට ඕම් බඩරි දෙනවයි කියන එකේ ඈ දැන් නම් ඉතින් හරි අමර ඔන්න කොරෝනා වැදිලා පපු ගහනවා කියන එකේ මොනව හරි එකක් එනවනේ මොනව හරි එකක් එනවා ඒ එනකල් නෙමෙයි ඒ එනකල් ඔට්ටුවට ගන්න ඕනේ නෑ ඔට්ටුවට ඉතින් නෝන්නේ ඒ ඒ එනකල් මේක තරලව පවත්තර ක්‍රමය එතකොට මෙහෙ නෙමෙයි මේ සුද්ධ වෙන්නේ හරි අර කෙලස් වටේ තිය ඒ හරි ඕනෑකම වේලලා යනවා මේ අවශ්‍යතාවය වේලලා යන්න ඉතින්
දුරු වෙලා යන්නේ නැහැ. ඒකමයි ප්‍රතිපත්ති. ඒකමයි ක්‍රමය. එතකොට අහු වෙලා තියෙනත් මේකමයි. දැන් මේකෙම තමයි ගැලවෙන්නත්. මෙන්න කොහෙන්ද ගැලවෙන්නේ? මේ අහු වෙලා තියෙන එකේම දෝෂය දැකලා ඒකම සරලව පාවිච්චි කිරීමෙන් තමයි ලෙහිල්ලෙන්නේ. ගැලවෙන්නේ. වඩපිටාවේ කුච්චර ජාති තිබ්බත් වැඩක් නැහැ නේ. මට පේන්නේ නැත්තම්, මට ඇහෙන්නේ නැත්තම්, මට නිින්ද ගියන්න ආ මම හීන ලෝකෙක නම් යමුරෙන්න මම වඩපිටාවේ ගොඩක් තිබ්බ අපිට වැඩක් නැහැ. මේ වඩපිටාවත් එක ධනදෙනුවක් හිටින්නේම මේ හුස්ම ගන්න හෙන හින්දානේ. ලේ ධාතුවේ බුබුලු හටගෙන නැසෙන හින්දානේ. මේ බුබුලු තුල සිටිවිලි නැගෙන හින්දානේ. සිටිවිලි ධනදෙනුවක් ඉතුරුනේ. අර උපමාවක් තිබුණේ ගහක කොඩියක් කියලා එනවා. කෙනෙක් කියනවා කොඩිය හිර වෙනවා. තව කෙනෙක් කියනවා කොඩිය නෙමෙයි හුලඟයි හිර වෙන්නේ. තුන්වෙනියෙක් කියනවා නෑ හිතයි හිර වෙන්නේ. අර තුන්වෙනිය කියන බලන්න. පළවෙනිය අමු අමු වෙයි කියනවා කොඩිය හිර වෙනවා කියලා. ඒක ඉතින් මේ අපේ සාමාන්‍ය විවහාර ලෝකේ. හාන් කොඩියක් හිර වෙනවා කියන්නේ. එහාටම දාල උත්තර ආ සිද්ධාන් හරි තමයි කියන්නේ. අර ගහේ කොඩිය හෙලවෙන එක තමයි කියන්නේ. දෙවියන් ඊට වැඩි එකක් කියනවා. කොඩියක් හෙලවෙන හුලක හැමුවොත් හුලක පේන්නේ නැහැනේ. එතකොට නොපෙනෙන හුලක ඉදයි පේන මේ මේ කොඩිය හෙලවෙන මිනිහා ඉන්ටර්ජික ඇඩ්වාස් දෙවියන් ආ තුන්වෙනියා මොකද්ද කියන්නේ? සිත විලි ක්‍රියාව නැත්තම් මොනවද පේන්නේ? ආ කොඩිය හරි මොකක් හරි පේන්න ආහාර වතුර උස්ම නැසිලා සිතවිලි වේගය හටගත්තේ නැත්නම් මොනවද වෙන්නේ? සිතයි හෙලෙන්නේ. සිතේ ක්‍රියාව. ඒක ඇඩ්වාන්ස්. ඒක තුන්වෙනියගේ දැක්ම. ඉතින් අපේ දැක්ම නිතරම තුන්වෙනියගේ දැනට පයින්නේ. බලන්න දෙවෙනිය එකේ ටිකක් අතකට ගාලා ඊට පස්සේ තුන්වෙනියකට එන්නුනේ අපේ දැක්ම. නිතරම එතකොට අපිට බාහිර කතන්දරයක් නෙමෙයි. සිතේ නැගෙන සිද්ධියක්. හුස්ම නැත්තම් ලේ ධාතු ක්‍රියාවෙන් නැත්තම් මෙතනේ සිද්ධිය වෙන්නේ නැත්තම් මොනවා දකින්නේ? එහෙනම් මෙතනේ සිද්ධිය නැගිටින බවංග සිද්ධ බලපානවනේ කිරිෂ්ටි. එතකොට රූපචාය නැගිටින මේ කර්මවට ඊට අනුව අතපය විශ් කියලා කතා කරන්නේ විපාකවට. එතකොට සිද්ධි ක්‍රියාවක් මිසක වෙන මොනවා? එතකොට අපිට මූලම අහු වෙනවා. එතකොට අන්න අධ්‍යක්ීරති යථාර්ථේ නැත්තම් පිටපැන පැටියේ විශේෂිත ප්‍රශ්න තියෙනවා. ඒ කොටිය ඇතුළේ තිබිලා හරියන්නේ නැහැ. වෙන දෙයක් ගන්න ඕන විශේෂිත ප්‍රශ්න තියෙනවා. අර අධ්‍යක්ීරති යථාර්ථය ආවට පස්සේදී ඒක එළිදරව් වෙනකොට මේ සත්‍යයෙන් දරෝ නැහැ මොකෝ. හැමදේම සිතක ක්‍රියාවක් පමණයි නේද සෝමි? මේ කතාව පමණයි. දැන් සෝයනස අපි තව ප්‍රශ්නයක් තියෙනවා උතන සිත සිත කියනකොට ඊළඟට සිතට හිර වෙනවා ඊළඟට. ඔව්. එන්නේ එතනත් පොඩි විග්‍රහයක් කරන්න ඕන. සිතට හිරුණත් කමන්නේ නැහැ. කය කලත ඇරිලා. ඊගාවට සිතේ ශුද්ධියත් ඊළඟට බලන් තියෙනවා. එහෙමයි. නමුත් එතනම මම වෙනවා නේද සෝයනස? අන්න ඒක පිළිබඳව තව පොඩ්ඩක් නෑ මම වෙනවා කියන කතන්දරේ මේ ඉතින් දුරු වෙන්නේ මාන උද්දච්ච අවිද්‍යාව අවසාන රූපේ දුරු වෙන්නේ. මම ආයනේ අනුක්‍රමයෙන් දිය වෙලා දිය. දැන් ද්‍රව්‍යමය ලෝකයේ ගැන අඩුවෙන්න සිතේ ක්‍රියාවක් කියන එක දැනගෙන ඒ මම අරමමට වැඩිය හොඳයි නේ. ඊට පස්සේ සිතේ ක්‍රියාවේ ධර්මතාවයේ විශ්වයාපිතය. ඒකේ දෛතිකාරය නැහැ කියලා දකින්නේ ඊළඟ පියවර. අනුක්‍රමයෙන් මම කියන දෘෂ්ටි දුර වෙලා යනවා. ඒ කියන්නේ ස්වාමීන් වහන්සේ දැන් එතනද සිතක් හටගන්නේ අර ඔබ වහන්සේ පැහැදිලි කළානේ අර ගොම ගින්දර ඒ අණුව හටගෙන ඉවර වෙන සිද්ධියනේ මේ තියෙන්නේ. දැන් අපි ගමු ගින්දරට සිත කියලා. සිත කියන වචනේ මං කීවට දැන් සිත කියන වචනේ කියනකොටම ඔය පිටු තුන්ද ඒකේ එහා පැත්තත් පේන්න ඕනේ.
සිත කියන එක ද්‍රව්‍ය නෙමෙයි. සිත කියන එක අනිත්‍යයි දුක්ඛයි ආත්මයි. හටගත් සිත. හටගත් සිත කියන තැන හරිදයි. අර ගින්දර ගින්දර හටගත්තා ඒ හේතු නැත්තම් මේ ගින්දර නැහැ. දැන් සිතේ ක්‍රියාව කිව්වේ අර මනින්ද්‍රිය මුල් කරගෙන ඉන්නේ ක්‍රියාවක් මනින්ද්‍රිය තියෙන දෙයක්. මනින්ද්‍රිය කියන දෙන තියෙන දෙයක්. ආශ්වාස වාතයේ තියෙන එකක්ද? ලේ ධාතුව තියෙන දෙයක්ද? නෑනේ ආශ්වාස වාතයේ ලේ ධාතුව වැය වෙනවා කියන තැනම තියෙන්නේ අනිත්‍යතාවය. ඒ නිසා හටගත්තාව මනින්ද්‍රිය කියන තැන තියෙන්නේම අනිත්‍යතාවය. ඒ මනින්ද්‍රියට මානසිකාරයි භවංගයයි හේතු වශයෙන් නැගෙනවා කියන තැන තියෙන්නේම අනිත්‍යතාවය. ඒ නිසා හට ගන්නා වූ රූප ඡායාව මනෝ විඥානයේ අනිත්‍යතාවයයි අයිතිනිතිකවමයි. එතකොට සිතක ක්‍රියාවක් කියලා කියනකොටම පේන්න ඕන අනිත්‍යයි දුක්ඛයි නැත්තයි කියලා. හේතුඵල ධර්ම වශයෙන් අපි හිත දිහා බලමු. සිතේ ක්‍රියාවකේ හේතුන්ගේ ඵලයක්නේ. නැගිටින්න නැගිටලා ඉන්න හිත, වාඩි වෙලා ඉන්න හිත, කතා කරන හිත කියාපුවම ඒවා හේතුඵල ධර්ම වශයෙන්. ඒ වගේම ඒවා එතරම් ඉවරයි කියන්නේ. ඒක ශාලා අවුත්තර සම්පූර්ණ වුත්තර භවිෂ්‍යති. පෙරණු තිබීම හටගෙන ඉතුරු නැතුව නැසෙනවා. ස්වාමිනාසෝක ස්වාමිනාසෝක මම මෙහෙම කිව්වත් ඔබ වහන්සේ ඒක පොඩ්ඩක් මට පැහැදිලි ගන්න. මෙන්න මේ දැන් අප්පුඩියක් ගහව ක්ෂණයකින් ඔක්කොම සියල්ල ඉවරයිනේ. අප්පුඩියක් ගහපු ක්ෂණයෙන් ඔක්කොම ඉවරයි. අන්න ඒ වගේ සිද්ධියක් නේ ස්වාමිනාස. ඔව් ඉතින් සිත කිව්වේ එහෙම සිද්ධියක් තමයි. දැන් අර 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 වචනේ කිව්වෙත් ඒකනේ අහෝත්තාන සම්පූර්ණ අහෝත්තාන භවිෂ්‍යති කිව්වේ. පෙරණු තිබීම හටගත්ත ඉතුරු නැතුව නැසුනවා. එතන හට ගැනීම නැසීම කියන එකනේ. එහෙමයි. පෙර හේතු නිසා හටගත්ත නෙමෙයි. ඒ වර්තමාන හේතුන් නිසා හටගත්තා වූ ඵලය තමයි දැනගන්නේ රූප ඡායාව. මොකක් හරි අපි හිතමුකෝ තේ එකක් බොන්න ඕනේ කියලා. සිතනේ. එතන ඒ හේතු නිසා හටගත්තා වූ ඵලය එතනම ඉවරයි. එහෙමයි. එතකොට ඒ ඵලයේ ඉවර බව නැත්නම් තමයි ආයි එවැනිම ඡායාවක් එනවා තේ එකක් බොන්න ඕනේ කියලා දෙවෙනි වතාව. එතනත් හේතුන්ගේ ඵලයේ වශයෙන් රූප ඡායාව නැගෙනවා. නැසෙනවා. ඒ බව නොදන්නා නිසා ආයෙත් එනවා තේ බොන්න ඕනක. එතකොට දැන් තේ බොන්න ඕනකමක් යනවා දිගටම. එකම විඥානයක් යනවා කියලා හිතනවා දිගටම. නමුත් සිද්ධිය මොකද්ද? හේතුන්ගේ ඵල වශයෙන් නිරෝධයි. විතරම. එහෙමයි සරණ. ඔව්. ඒක තමයි නිරෝධ ධර්මතාවය ප්‍රත්‍යක්ෂ කිරීම සඳහා තමයි සිතත් ගවේෂණය කරන්නේ. නාත්ම කියන තැනදී සිතත් කියන කතන්දරයේ නෙමෙයි නේ. මේක මේ කතා කළාට සාකච්ඡා කළාට ඔහෙ මොනව අල්ලන්නද? මොනව අල්ලන්නද? මොනව හසු කරන්නද? මේ කතා කරන්නේ හසු කර කරන්නේ. සාකච්ඡා කරන්නේ මොන මොන වාරි ඉවර වෙච්ච අල්ලන්නේ. ඒ බවම අපිට ප්‍රත්‍යක්ෂ වෙන්නත් ඉන්න. ඒ ඉඳ කතාවක් නැති වෙනාම ඉන්නේ ආරිය තුෂ්ණිමාවට ඉන්නේ. එතකොට ඉතින් අර කාය විඤ්ඤාත්ය වාචී විඤ්ඤාත්ය ගැතු වෙන්නේ. එතකොට චිත්ත ක්‍රියා වායෝ ධාතුවෙන් සිදුවෙන අතපය ක්‍රියා කිරීමයි විතක්ක ਵਿਚාරක වචන කතා කිරීමයි දෙකම නැතුව යනවා. නිරෝධයේ පිළිපද අධ්‍යක්ෂකෙ නිරෝධ සමාපත්තියකට සමවැදීමක් සිද්ධ වෙන්නේ. හරිතෝෂිභාවික ඒ නිරෝධ සමාපත්තිය සමවදින්නට සාකච්ඡා කිරීමක් නෙමෙයි කරන්නේ. මේ අපේ ක්‍රියාව පිළිපද සාකච්ඡා කරන්නේ වෙන මොකෙකටද වන්දේ? නිරෝධ සුවයකට සුවයක් නිරෝධ නිරෝධ වූ සුවයක් ලෙස අත්දකින්න. ඒ සඳහා ධනවරයකට අපි පිළි අරන් තියෙනවනේ දේවල් කාරණා කොට ඒ දෘෂ්ටිය දුර වෙලා යනවා. දැන් පැහැදිලිනේ එළියයි. පැහැදිලි එළියයි. හොඳට තේරෙනවා. දැන් තථාගත බුදුහිමියන්ගේ ආශිර්වාදයෙන්ම ලැබේවා නිතරම. නිතර මේ යාර මොකද භාග්‍යවතුන් වහන්සේගේ ආශිර්වාදය මොකද්ද? තථාගත බුදුරජාණන් වහන්සේගේ ආශිර්වාද ලැබෙන කෙනාට අධික උත්සාහ සාතු කියලා. අමන්නේ එහෙම එහෙම උනාට කමකුත් නැහැ. ඒකේ අර්ථය මොකද්ද? තථාගත දැක ගන්න, නිරෝධය දකින්න කියන. ආ නිරෝධය දකින්න. තථාගත බුදුහිමියන් වහන්සේගේ ආශිර්වාදයේ මාතුලට පැමිණේවා. අනික් පැතින් කියන්නේ මොකද්ද? නිරෝධය ප්‍රත්‍යක්ෂ වේවා. එන මොනවද? සීල සංස්කාරය තිබා. ධර්මයේ ආශිර්වාදය ලැබේ. අනික් අතට මොකද්ද? මේක
විඤ්ඤාත්ය බව ප්‍රත්‍යක්ෂ වේ. වාචියෝ කායෝ විඤ්ඤාත්ය බව ප්‍රත්‍යක්ෂ වේ. සංගේ ආශිර්වාදේ ලැබේවා. සරුත් මොකලම් මහ රහතන් වහන්සේලාගේ ආශිර්වාදේ ලැබේවා. විඤ්ඤාත්ය ප්‍රත්‍යක්ෂ වෙලා නිවීමම ලැබේවා. නිද්ද විඤ්ඤාත්ය බව ප්‍රත්‍යක්ෂ කිරීමට සඳහාම කැප වෙමි. සංග රත්න ආශිර්වාද ලැබේවා. යැද නැහැ නගනේ. නිරෝධිය ප්‍රත්‍යක්ෂ කරන්නේ මොකද විඤ්ඤාත්ය විඤ්ඤාත්යම ප්‍රත්‍යක්ෂ වේවා. විඤ්ඤාත්ය බව ප්‍රත්‍යක්ෂ වේවා සංග. විඤ්ඤාත්ය ධම්ම. නිරෝධිය බුද්ධ. බුද්ධ ධම්ම සංගතය කරන්නේ. විතරම. එතකොට කොහෙද ඈත නැහැනේ. මොකද්ද? ද්‍රව්‍ය මෙනෝම ප්‍රත්‍යක්ෂ කිරීම. ද්‍රව්‍ය මෙනෝම ප්‍රත්‍යක්ෂ වේවා. සියදත්න ආශිර්වාද ලැබුවා. මෙතෙක් ද්‍රව්‍යමය කොටන පිළියම් තියෙන එක උඩුකුරු කරලා තියෙනවා. යටිකුරු කරලා තියෙනවා. යටිකුරු කරලා දැන් ද්‍රව්‍ය වෙලා තියෙනවා. මෙතන ද්‍රව්‍ය නැහැ. ශූන්‍යයි. උඩුකුරු කරපේනවා. යටිකුරු කරපු කලියා උඩුකුරු කරපු ආශ්‍රමනෝ පේනවා. උක්කුච්චිත්තම් වා නිකුච්චෙන්. කොටිච්චන්නම් විර වැහිලා තියෙනවා විවරේ. මොකද්ද? තියෙනවා ඉන්නවා කියලා වැහිලා. ඒක දුරු වෙලා යනවා. පටිච්චසමුප්පාදය විවරේ මූල ස්වභාවයෙන් වාචිකය මගේ වැරදිලා මොකද ඉන්නවා කියලා මොකේ කියලා සංසාර ගමනේ දැන් යන්න කාරණයක් නැහැ මගේ වැරදිලා තියෙන කෙනා මාර්ගේ පෙන්වුවා හසමා අන්ධකාරයව තේලපත් යුද්ධෙන් ධාරිය අඳුර නෙමෙයි යන්නේ ඉන්නේ අද කාය විඤ්ඤාති වාචි විඤ්ඤාති එක කාය අඳුරේ ඒ අඳුර දුරු කරලා තෙල් පහනක් දැල්ලුවා වාගේ එතරම් එළිය පෙන්වුවා තතහකට ඒ එහෙම ධර්මයේ ලංගෙම ඉලින ධර්මය. නිරෝධය. අර 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 මහත්ය කියවා වගේ අර මොකද්ද මේ? ගිනිගොඩවල්පත් වෙන්නේ ඒ හේතු තිබුණොත් විතරයි. ඒ දර හරි කඩදාසි හරි තිබුණොත් විතරයි. ඒව නැත්තම් එහෙම කින්නක් නැහැ. ඈ ඒ හේතු නැත්තම් ඒ ඵලෙ නැහැ. ඉතින් හේතු දුරු හේතු දකින්න එකනේ අපි දැන් කරන්නේ. විතර ඵලෙ ශූන්‍යයි. හේතු නිසාදකි ආස්වාස වාත හේතු ලේ ධාතුව හේතු ඒ නිසා ඇතිවෙනා වූ මනින්ද්‍රිය හේතුව මානසිකාරය හේතුව භවංගේ හේතුව ඒ නිසා රූප ඡායාව ඵලයේ වශයෙන් දෙයක් උඩ පිළිගන්නවා එයිද ශූන්‍යත්‍ය දකිනකොට හේතු නිරෝධයි ඵල නිරෝධයි දැන් පැහැදිලි නේද වෙනදකට වැඩිය දවසේ ගානෙම අනුත්ත්වි නිරෝධේ ප්‍රත්‍යක්ෂ වෙනවා ඔය ඒක තමයි වෙන්නේ ඉදන් සර්ව ලෝක චිත්‍ර මාත්‍ර මුළු සම්පූර්ණ ලෝකෙම සිතිරි මාත්‍රයක් සිතිරි මාත්‍රයක් කියන එක නේද ඒක විඤ්ඤාත්‍ය 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 වලට අපි ඔට්ටු වෙන්නේ තියනවා කිය මගේ අතපය මම උස්සනවා යවනවා තබනවා කියලා මේ විඤ්ඤාත්‍ය වලට ඔට්ටු වෙන මා පිට කුල් වචන ආදි වශයෙන් විඤ්ඤාත්‍ය වලට ඔට්ටු වෙන විඤ්ඤාප්තිය පොයින්ට් කියන්නේ මොලේ ගාවන ත්‍රිශීස් කාලකයේ නිතරම අර පෙට්‍රෝල් එක ගිලිගත්තා වගේ නිතරම විඤ්ඤාප්තිය ඇති කර නැසෙනවා. ඒකට මේ හදවත නැගින්නේ නැගින්නේ. ඉතින් මේක අනිත්‍යයි මිසක් අනිත්‍ය නෑනේ. අයිතිත් නෑනේ. හා සම්පූර්ණ මැෂින් එක ක්‍රියා කරනවා වගේ නේද? හා ස්වාමින් වහන්සේ මේ දැන් අනික පංච විඥානයන්ගේ ප්‍රත්‍යයෙන් මනෝවිඥානය ඉපදෙන ඉපදිලා එතනින්නේ ඊතුරු ක්‍රියාවලිය යන්නේ. එතකොට සාවින්නාංශ ඒ පංච විඥානයන්ට දෙන අගය හුඟක් අඩු කරලා ආයතනික බව ශූන්‍ය කරගන්න අපි ආයතනික භාවයේ අගය අඩු කරගන්න පුළුවන් වුණොත් එතනම තව මනෝවිඥානයත් එක තියෙන ඝන දෙනුව විතරම තියෙනින්ද ඒක තව පහසුවක් වෙනවා නේද කියලා. ඔව්. පංච විඥානත් එක්ක තියෙන කටයුතු වල අවම කර ගැනීම. හැබැයි තේරුමක් ඇති පින්වතෙක් වෙන්න ඕන. තේරුමක් ඇති පින්වතෙක් පංච විඥානත් එක්ක තියෙන ඝන දෙනු අඩු කර ගන්නවා. සමහරක් වෙලාවට තේරුමක් නැතුවත් අඩු කර ගන්නවානේ. දැන් මේ මට ඒපා බලන්න බෑ අහන්න කියලා නේද? එහෙම බලලත් එහෙමත් එක්කලා මුලාමේ සමාධි වලට එනවා. දැන් මේක තේරුමක් ඇතුවනේ. හරි. දැන් අපේ චූටිමේ වෙලාවේ
බොම ඉඩකඩක් තිබුණානේ මානසිකව නිවිචිතන ඒ අවිද්‍යා හේතුව නිසා මේ පාට ප්‍රංචුවේ මේවා භාවිතා වුණාට පස්සේ ඒක මතකේ ළඟ මනින්දි ළඟ භාවිතා වෙලානේ අපි ඒ ඇහින් දැන් බලන්න පටන් ගත්තේ ඒකෙන්ද දැන් මේ බලන ආන දකින්න දේවල් අපිට දැන් ආයේ පංච විඥාණයට හැපෙන ඒවා හි ශූන්‍යත්වය බලන්නට ප්‍රත්‍ය පුරුදු වුණොත් මනෝ විඥාණය ශූන්‍යත්වය පටන් ගන්නවා මේ දකින්න බලන දේවල් වලට වටිනාකමක් අඩු වෙලා ඒ ශූන්‍යත්වය බලන්න පුරුදු වෙච්චාම ඒ විදිහට ශක්තිමත් වෙනකොට මනෝ විඥාණය ගාව තියෙන මේ ද්‍රව්‍ය තියෙනවයි කියන අදහස කැඩෙනවා නේද ඔව් මෙහෙම තමයි පටන් ගන්න තියෙන්නේ පංච විඥාණය එතකොට ස්වාමීන් වහන්සේ මතකයක් කියන එකක් අතීතයක් මතකයක් කියන එකත් ටික ටික අඩු වෙලා යනවා ස්වාමීන් වහන්සේ අතීතවල මතකෙට එයි මතකෙට එන දේවත් එක්කලා ද්‍රව්‍ය වශයෙන් ඝනදුණු කිරීම අඩු වෙනවා එහෙම මතකෙට ගන්න බෑ ඒක එනවා ඒ වුණාට ඒවට ඒවත් එක ඝනදුණු කිරීම අඩු වෙලා යනවා ඒ ඝනදුණු කිරීම අඩු වෙනකොට මෙහෙ වැඩ වැඩි වැඩ අඩු වෙලා යනවා බාහිරින් වැඩ කටයුතු අඩු වෙලා යනවා ඒකම සමාධියක් වෙනවා මනිත්‍රි ළඟ පහළ වෙන රූප ඡායාවල් මේ රූප ඡායාවල් බවට ප්‍රත්‍යක්ෂ කරනවා එහෙමයි අපිට මොනවා හරි දෙයක් මෙහෙම එළියට දැකපු ගමන් ඒකත් එක්ක ඔට්ටු වෙනකොට අපිට මේ ඇතුලෙන් ඇවිල්ලා ඔට්ටු වෙනවා කියලා තේරෙන්නේ නැහැනේ ඒ බාහිර එකත් එක්කම තමයි මේ ගණන් දෙනවා කියලා හිතෙනවා බාහිරෙන් කවුරු හරි නොදකපු යාළුවෙක් මුණ ගැහෙනවා උඟ කාලෙක ටවුන් එකේ එතකොට අනේ කොහමද කින්ද බන්ද කියලා අරවත් එක්කලා කතා කරද්දි එකතු වෙද්දි උඩුසුම්ෙද්දි මේ මගේ මොකවා රූප ඡායාවක් නැද්දනක මේ රූප ඡායාවක් තියෙනවා කියලා සිතේ පහළ වෙච්ච ඡායාවක් නේද මේ කියලා අදහසක්වත් එනවද එහෙම අදහසක්වත් එන්නේ අරයත් එක්කලා කරදෙන කතා බහ කරලා ගියාට පස්සේ නම් ආය හිතේ මේක පෙන්නේ කියලා පස්සේ වෙන්නේ නමුත් අර ගැටෙන වෙලාවේ පේන වෙලාවේ අර අදහස මේක මේ භාවිතාලා අතරිච්ච එකක් එක්කයි මේ ගණ දෙනවා කියලා තේරිලා අරයත් එක්ක පයර පාසරන් උඩට වෙනම ප්‍රශ්නකුත් නෙමෙයි ඒක අමතක වෙලාම අරයත් එක්කලා එකතු වෙනවා අන් ඒකට දැන් අපිට මේ පහර දෙන්න තියෙන්නේ දෙන්නද අරයත් එක්ක ඇසුරු කරනකොටම මේ පිටින් ඉන්න කෙනෙක් එක්ක තමයි ගණ දෙනවා කියලා හිතෙනවා පිටපැත්තක් එක්ක නමුත් අර පොඩියද හුලකද වැයන්නේ හිතයි වෙනන්නේ කියලා කියවනවා නේද ඒ හිත වෙනනවා නේ මේ හිතේ ක්‍රියාවක් නේ කියලා 100ට නැగిලා ධාරියත් එක්ක ගණ දෙනු කරන්න ආන් හිතනයි අපිට වෙනස වෙන්නේ ඒ වෙච්ච දේ අපිට ඒවා ලේසියට පේන්නේ හිතේ වෙච්ච දෙයක් කියලා අර එහෙමයි කියලා හිතෙනවා මගේ හිතේ හැදිලා තියෙනවනේ ක්‍රමයක් එයාගෙන ඒ ක්‍රමයටම පේන්න පටන් මේ මුළු ලෝකෙම තියා බලන්න මේ හිතෙන් මේ හිතෙන්තර දැන් කොළපාන කණ්ණාඩියක් ඇද්දෙන්න දාගත්තොත් ලෝකෙම පේන්නේ කොහොමද කොළපාන නිල් පාට කණ්ණාඩියක් දාගත්තොත් මුළු ලෝකෙම නිල් පාට කහ පාට එකක් දාගත්තොත් ඔය සංඛ්‍යාසිකක් දාගත්තොත් කරුණට වාගේ දීට මොන ඉරව මොනවා තිබුණා ඔක්කොම පේන්නේ බලපතනින් එයාගේ මෙතනින් හැදෙන එක හැටියට පේන්නේ මෙතනින් තමයි හදන්නේ අපි කතාවට කියන්නේ සමහර ආ මම දන්නත් ඔයා ගැන නෑ ඔයා කවදාකවත් අනික ගැන කොහොමද අපි දන්නේ මං තරම් ඔයා ගැන කියන්න කවුරුවත් දන්නේ නෑ කි ඇත්තටම දන්නේ නෑ එයාගේ කටයුතු එයාගේ චින්තනය එයාගේ අදහස් එකක්වත් අපි දන්නේ බොරුවට අපි මෙහෙන් හදාගෙන එක කියනවා මං දන්නේ නෑ එයා ගැන කියලා බොරු කතාවක් මං එයා ගැන දැනගන්න නෙමෙයි උනේ මං ගැන දැනගන්න ආ මං ගැන දැනගන්න ගැබ්බැස්සත් තියෙන ප්‍රශ්නේ උත්තරේ හම්බ වෙනවා කවදාකවත් ඇඟිල්ල දික්කලා එයා ගැන දන්නේ නෑ මං දුව පුතා ගැන දන්නේ නෑ ස්වාමියා ගැන දන්නේ නෑ අම්මා තාත්තා ගැන දන්නේ නෑ අපි හිතාගෙන ඉන්නවා හැම දන්නවා කියලා ඒ අපි හදාගත්තා උකෝනේ නේද ඒ බලන්න ඒ අයගේ කීප් කිරීම සිතුම් චින්තන ධාරාවල අපි දන්නවා නෑනේ එහෙනම් අපිට තේරෙන්න ඕන
අපි ලෝකෙ දිහා බලන බැලිල්ලෙම තියෙනවා පට්ට වැරද්ද. බැලිල්ලෙම තියෙනවා බරපතල වැරද්ද. ඒ හින්දා අනුන් ගැන බැලීම පැත්තකටම දාලා වෙන සිද්ධිය දිහා බලන්න කරන උත්සාහය තමයි හොඳම සුබම දේ. උතුම්ම දේ. එතකොට මෙතන එහිලා එතකොට පේනවා කොඩිය නෙමෙයි එහෙල වෙන්නේ, හුළඟ නෙමෙයි එහෙල වෙන්නේ, සිටිවිලි. ඔබ හින්දා වෙන්න ඇති අර මොහිදින් මේ මහත්තයා කියන්නේ දිනාවෙන් හෝ කතාවෙන් බෑ මයින්නට මිනිසා සිටී ඇති දේ කවුද දන්නේ කියන්නට විමසා. මොහිදින් මේ මහත්තයා කතාවක එතකොට සිටී යන ක්‍රියාව කොහොමද කවුරුවත් දන්නේ? එයා ගාවම යන චිත්‍ර ධාරාව පිළිබඳව එයාට මොනවා හරි මේ දැනනවා කියනවා කරනවා මිසක්ක පිටේම කොහොමද? ඔය හින්දමයි බුදුරජාණන් වහන්සේ පිටට ඇවිල්ලා දික් නොකළෙන්න කෙලිම කිය ඔබ ගැනම බලන්න, ඔබ ළඟට දේම බලන්න. ඒ සත්‍යතාවයේ සත්‍යතාවෙ ඉච්චර අපි ළඟ වෙන සිද්ධියට හොඳ පරිශනාත්මක විද්‍යාත්මක ගවේෂණාත්මක වැස ගැනීමක් කරොත් අපිට ගැලවුමක්, අපිට නිදහසක්. අරවට අපි උපකාර කිරීමක් තියෙනවා. ඒක නැත්නම් බාහිර වශයෙන් එහෙම උපකාර කරගෙන ජනතුන කිරීම බාහිර වශයෙන් තියෙනවා. අධ්‍යාත්මික අපි පිළිගන්න යන්න ඕනේ නැහැ බාහිර කිසිද. අපි ගාව තියෙන දෝෂය දුරු කරගන්න උත්සාහ කිරීමක් විතරයි. මෙලොව මොහොම බලන්නද ලෝකේ? විද්‍යාත්මක ලෝකේ දියා බාහිරෙන් බලාපොරොත්තු ඔක්කොම වැරදිලා ගියේ. ඔක්කොටම රැවටුනා. ඔක්කොම රැවටුනා. සක්විති රජුරෝ රැවටිලා. ලෝකේ දියා බාහිරෙන් බලන. අන්න ඒ බාහිරෙන් බලන දුරු කරපු උත්තරම විතරයි නොරැවටීමට ගියේ. බුද්ධ ආදී මහෞත්තමයන් වහන්සේ. අනෙක් ඔක්කොටම මේ ගිරිදිය පසුරන් අතරේ බාහිර කොටසරයි අධ්‍යාත්මික කොටසරයි. සතර මහා භූතයන්ගේ සුද්ධාස්තක වලටයි අර සුද්ධාස්තක රූප සිතිවිලිත් එක්කල කරන දේ කරන සුද්ධාස්ත රූපය දෙකට බැඳිනන්නේ. මේ ශරීර අතපය ශරීරය ආදි වශයෙන්. දැන් මෙතන තියෙනවද මං ආවගිය කී කළ දේවල්? මගේ ඊයේ පෙරේදා පළබුදා එහෙම නැත්තම් ඉතින් අපි හැසිරිච්ච ආවගිය කතා කර මෙතන තියෙනවද? නෑනේ මෙතන නෑ. ඒක තියෙනවා වගේ ඉන්නේ කොහෙන්ද? ආන් අර මනසිකාරෙන් නැගින්න. අර මනසිකාරෙන් නැගින්නේ. අර බවන් විශ්ිතෙන්නේ වෞසර දෙන්නේ. ද්‍රව්‍යද නෑනේ. ඊයේ මං හිටිය ආව ගියා කළා කීව කර ඔක්කොම මේ දැන් නැගෙනවනේ. ඒව වශයෙන් නෑනේ. ඒ කීප් කරින් විදිහ පිටි ඒ තැන්වල ඉවරයි. නමි නැගින්නේ කොහෙන්ද? මානසිකව කොහෙද නැගින්නේ? හදේ හරහා ඔළුවට වැදිලා කාය විඤ්ඤාප්ති වචී විඤ්ඤාප්ති වශයෙන් නැගිනව. මනෝ විඤ්ඤාප්ති වශයෙන් නැගිලෙති කල්පනා කරනවා. වචී විඤ්ඤාප්තියට ආව තේ වචන කතා කරනවා. කාය විඤ්ඤාප්තියට ආව අතපය ක්‍රියා කරනවා. උච්චර නෙවෙන්නේ. දැන් උතරනේ අවිද්‍යාව. ද්‍රව්‍ය නැහැනේ. ද්‍රව්‍ය නැහැ. තියෙනවා කියන දෘෂ්ටියක් තියෙනවා. අවිද්‍යාව මූලේ. අවිද්‍යාව මූලේ දුරු කරන්න බුදුහාමුදුරන්ට පුළුවන්. බෑ ඒක තමන් කරගන්න. දෙවියන් ආන්තර පුළුවන්. බෑ කාටවත් මොකෙද පුළුවන් බෑ. තමම විද්‍යා මූලිය දුරු කරගන්න. තමම මේකට තමම මේ වරද්ද ගත්තේ තමමයි හදා ගන්න. තමයි කියන වැරද්දක් වෙලා තියෙනවා. ඈ උනේ කවද පටන් ගත්තේ කවද කියලා හොයන්න ඊට වැඩි මොඩක. දැන් වෙලාවේ වැරද්ද තියෙන්නේ. දැන් නිවැරදි කර ගැනීම හැකියාව තමයි පාවිච්චි කරන්න ඕනේ. ඒකට භාග්‍යවතුන් වහන්සේගේ මේ අනුශාසන. බුදුරන් වහන්සේලාගේ ප්‍රකාශනය. බුදුහාමුදුරුවෝ පිටින් දෙයක් ගෙනක්ව දාලා නෙමෙයි සිදුවෙන ධර්මතාවයේ ඔබමා ළඟ සිදුවෙන ධර්මතාවයේ පිළිබඳව තථාගතයන් වහන්සේ අතබිලක්ෂ්‍ය දැකලා මහා විශිෂ්ට ප්‍රඥාවෙන් ඒ දේ ප්‍රකාශ කළා. අපිටත් ඒ අපි ළඟ ඒක තියෙන බව දකින්නට අර වචන උපකාර කර ගැනීම කොච්චරද තියෙන්නේ. මඟ කියා දෙන්නේ පමණයි දැකීම ඔබ සන්තක කාරණය. ඔයිටත් වැඩි සත්‍යයක් කොහෙද ලෝකෙ තවත් තියෙන්නේ? ඔයිටත් වැඩි ප්‍රකාශනයක් කොහෙද තියෙන්නේ? අනුගෙන එහෙමට හම්බෙන්නේ නැහැ. එහෙම කියලා අනිත් එක්කලා පෛරුපාසල නැතුව නෙමෙයි. ගැටදුරු කිරීම නැතුව නෙමෙයි. අතාබා කිරීම නැතුව නෙමෙයි. ඇසුරු කිරීම නැතුව නෙමෙයි. ඒවා එහෙමත් තමයි සම්බුද්ධ සත්‍ය. අධ්‍යාත්මික අපි දන්නවා මෙතුණින් නැගෙන සිටින්නේ. මෙතුණින් නැගෙන. එහෙම නේද? එහෙම නෙමෙයි මෙහෙමයි කියලා තවත් ක්‍රමයක් තිබෙනවා ඔකේ බල පේන්න පුළුවන් අපිට එක එක ක්‍රම.
කොහොමද වුණත් කමන්නේ නැහැ. ඈ හිතෙන්නේ නැගෙන්නේ නේද? මනෝ මූලිකයි නේ. සතුටින් බලන්න. හරි. දැන් ඉතින් ගොඩක් වෙලා කතා කරා. එහෙනම් අද කෙටි වූ ධර්මානුශාසනාවල ශ්‍රවණය කිරීමෙන් සිද්ධ කරගත්තා වූ අත්පත් කරගත්තා වූ මහානීය කුසල පුණ්‍ය සම්මාර ධර්මයන් ඔබ පින්වතුන් සෑම කෙනෙකුටම සසර ගමනේදී පාප මිත්‍රාදී ආශ්‍රයන්ට නොවැටි බුද්ධ ආදී උතුම් කරණ මිත්‍ර සේවනයෙන් නිරෝගී සප ලැබීමෙන් සෝවාන් ආදී මගඵල පිළිවෙතින් ලබන අජරාමර වූ නිර්වාණ සපේට පැමිණීමටම හේතු වේවා වාසනා වේවා ඉසිතා චිත්ත ප්‍රීතියෙන් යුක්තෝ පින් අනුමෝදන් වියුත්තේය. සුපත් වේවා දුක් වේවා නිරෝගී වේවා මෛත්‍රිය වේවා සපේට පැමිණේවා සියල්ලන්ටම අග්‍ර වූ බුද්ධ රත්නය ධම්ම රත්නය සංඝ රත්නය යන ත්‍රිවිධ රත්නය අනන්ත ගුණයන්ගේ පිහිට ආධාර උපකාර ආරක්ෂක සංවිධාන ලැබීමෙන් මේ පින්වන්ත පිරිස සිතූ පැතු යහපත් අදහස් සියල්ලක්ම සමෘද්ධ වේවා තුනුරුවන්නේ පිහිටයි සුවපත් වේවා.